කලාව ඇතුළේ රිදවීම කියන එක තියෙනවාක්ක. ඒකැන අපි අහන ගොඩාක් සිින්දු ගත්තොත් එහෙම අපි ආසයි එකන රිදවීම කියලා රහක් නෑ. විරහව කියලා රහක් නිතියෙන්නේ. හැබ අප මර ආසයියේ ඒ රිද්දගන් තහම එන ෆිල් එක මිනිසු වැඩියම්ම කැමති ආදරය විඳින්න වෙන්න පුළුවන්. හැබැයි ආදරෙන් පස්සේ එන විරහව කියන කෑල්ල තලු මරමරා රසකර කර කණයක ඇතුළේ තමයි ලෝකයේ ගීත සාහිත්‍යයේ වේවා කලාව තුළ සියලුම නිර්මාණ හැදිලා තියෙන්නේ. පන්තියේ යාළුවගාවට ගියාම කියනවා යාළු ඔක්කොම එක වගේ. එක්කෙනෙක් විතරක් තියාගන්න එපා. හැමෝටම ආදරේ කරන්න. අම්මටයි තාත්තටයි දෙන්නටම සමාන ආදරේ කරන්න. අම්මට විතරක් වැඩියෙන් කරන්න එපා. හැබැයි ජීවිතේ එක තැනකදී අපිට කියනවා නීතියක් දාලා ඔන්න මේ දවසෙන් පස්සේ වෙන කාටවත් ආදරේ කරන්න බෑ කියලා. ඉතින් මං හිතන්නේ ඔකට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි මානසිකව ඒක impossible දෙයක්. يعني සිතින්වත් මේ කිසිම මිනිසෙක්ට කැමැත්තක් ඇති වුණේ නැති ආදරයක් ඇති වුණ නැත්නම් මිනිසෙක් වෙන්න බෑ. මිනිස්සු ආසයි එදා ඔයස් දිහා නොබලම විම බලාගෙන යන්න තිබුණා කියන එකට. ආදරේ විදිලා තියෙනවා. සෑහෙන්න. සෑහෙන් රිදිලා තිනවා තාමත් රිදෙනවා. ඉස්සරහට ත්‍රිදෙයි මේ යන විදිහට ගියොත් මම ෂෝ එකේම තාත්තා වෙනුවෙන් වෙන් කරපු හිස් පුටුවක් තියෙනවා යාගේ නම තියෙන. ඊට පස්සේ රත්නපුරට එනකොට ආදරින්නම් පරිස්සම් කරගන්න. ආදරින්නම් පරිස්සම් කරන්න මොකද කෞතුකාගාරේ තියෙන්නේ සහ මගේ තාත්තා වෙනුවෙන් කරන පළවෙනි කන්සර්ට් එක. ජීවිතය කියන සම්මලකන්ද නගින්න ඔබට උදව් කරපු කෙනෙක් ඉන්නවද? එහෙමනම් ඒ කෙනා එක්ක එන්න. එහෙම කෙනෙක් නැත්තම් යාව හිතින් දරාගෙන එන්න. මම එන්නේ මගේ තාත්තාව හිතින් දරාගෙන. සමහරු ගී ගයන හඬට ප්‍රියයි. සමහරු ගීතවලට ප්‍රියයි. සමහරු රූපයට ප්‍රියයි. බොහෝ දෙනා ඇගේ කටහඬට, ගීතයට සහ සමස්තයට ප්‍රියයි. විශාරද සුහාසිනී අභිෂේකා විමලවීර. අයිබෝවන්. අයිබෝවන්. ආදරින් පිළිගන්නා YouTube නාලිකාව වෙනුවෙන් මිරාට්ස්. ඉතින් කාලයක් තිස්සේ බලන් හිටියා. ඉතින් මං හිතනවා මේ හොඳම අවස්ථාව තමයි අපි දෙන්න හම්බුනේ. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා. හැමෝගෙම වගේ අර ඉතින් ජීවිතේ තියෙන දෛනික ප්‍රශ්න ටික තියෙනවා. කන්නේ මොනාද රැට? උයන්නේ මොනාද? ওই ටික තියෙනවා. ඊළඟට මොකද්ද කරන වැඩේ? කොහොමද කියවා ගන්න? ওই ප්‍රශ්න ටික තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක සාමාන්‍ය විදිහට සතුටින් ඉන්නවා. හයි. දැන් අභි කියලානේ හැමෝම ආදරයට කියන්නේ. ඔව්. අපි මොනවද මේ දවස්වල සූදානම් වෙන්නේ? ඔයාගේ ගායන ශාස්ත්‍රයේ. ඔව්. කි මේ දවස්වල ඇත්තටම මගේ ඊළඟ ප්‍රසංගයට ලෑස්ති වෙනවා. ඊළඟ ප්‍රසංගය කියන්නේ අභි ප්‍රසංගයේම ඊළඟ පළාතට මං යනවා සබරගමුවට. ඉතින් රත්නපුර තමයි ප්‍රසංගය තියෙන්නේ. ඉතින් ඊට අමතරව ගීත කීපයක් කරලා තියෙනවා. නමුත් ඉතින් මේ දවස්වල තියෙන ආර්ථිකයත් එක්ක මියුසික් වීඩියෝ එකක් කරනවා කියන එක දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර ලක්ෂ 5කින් විතර කරපු එක දැන් කරන්න 10ක් 15ක් කෝල් ෂීට් එක ස්ටාර්ට් කරන්න ලක්ෂ 8ක් විතර යනවා. ඉතින් ඒකත් එක්ක වෘත්තියක් විදියට කරනවා නම් මං හිතන්නේ ඒක ඒ තරම්ම පාඩුවක් නෙමෙයි. හැබැයි අනිත් හැමදේමත් එක්ක කරනකොට ඒකෙන් නැවත ප්‍රතිලාභයක් එකපාර හම්බෙන්නේ නැහැ නේ. අපි වියදම් කරන ලක්ෂ 10 ඉක්මනට අපි දැන් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරොත් අපි දන්නවනේ මෙන්න මේ කාලෙ වෙද්දි මේක අපිට ආයෙනවා කියලා. දැන් එහෙම නැති නිසා මියුසික් වීඩියෝස් වෙනුවට මේ වෙන ඔප්ෂන් එකක් ගැන හිතමින් ඉන්නවා. මොකද සින්දු තුනක් කියන්නේ ලක්ෂ 30 90ක් විතර යනවා හරියටම කරනවා නම්. සාමාන්‍ය මට්ටමින් කරනවා නම් ඒ 10ක් අනිවාර්යෙන්ම යනවා. ලක්ෂ 30ක් විතර යනවනේ. මේක ටිකක් අමාරුයි. ඒ කියන්නේ වෘත්තිය මට්ටමේ ගායිකාවට ගායිකාවකට ඒ වෘත්තිය පදනම හදාගන්න ලේසි නැද්ද?
වෘත්තිය මට්ටමේ ගායිකාවකට මේක කාලෙත් එක්ක සාපේක්ෂ ප්‍රශ්නයක්. සස්ටේන් වෙන්න, ඒ කියන්නේ දැන් අපි ඉන්නේ 2024නේ. එතකොට ඇත්තටම මම ක්ෂේත්‍රයට එන්නේ නිවේදිකාවක් විදියට. ඇත්තටමට අවුරුදු 10යි. ඉතින් අවුරුදු 10 ඉඳන් අවුරුදු 20 විතර වෙනකන් 20 නෙමෙයි 23 විතර වෙනකන් මම කළේ ඇත්තටම මේ නිවේදන කටයුතු. ඉතින් හැබැයි එතකොට තාත්තගේ මගේ දෙන්නගෙම ආසාවක් තිබුණා ගායිකාවක් විදියට, පද රචිකාවක් විදියට ඉස්සරහට එන්න. ඒ කාලේ ওই ප්‍රශ්නයට උත්තරයක් දුන්නා නම් මං හිතන්නේ දෙන්න තියෙන උත්තරය ආර්ථිකයෙන් මත තීරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ක්ෂේත්‍රයට එන කාලේ ගායිකාවක් විදියට මියුසික් වීඩියෝ එකක් කියන එක ලොකු දෙයක් නෙමෙයි. මොකද රේඩියෝ එකට ලොකු තැනක් තිබුණා ඒ කාලේ. රේඩියෝ එකෙන් සින්දු ප්‍රචාරය වෙලා හිට වෙච්ච සින්දු වුණ තරම් තිබ්බා. හැබැයි දැන් මේ කාලේ ඇවිල්ලා දැන් අපි ටික කාලයක් මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඒතකොට මේක දිගට තියාගෙන යන්න රැල්ලත් එක්ක යන්න වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මියුසික් වීඩියෝ එකක් කියන එක ලිරික් වීඩියෝ එකකට වඩා පවර්ෆුල්. මොකද සමහර ලාවට අපි දකිනවා ලිරික් වීඩියෝ එකක් විතරක් දාලා, උදාහරණයක් විදිහට දැන් මාත්මගේ හිත හදාගන්නම් වගේ සින්දුවක්, අපි මාරාස සින්දුවක්, ඒකට තියෙන්නේ ඒ ටික විතරයි. ඒකට වීඩියෝ එකක් නැහැ. හැබැයි සමහර ලාවට ඒකට විෂුවල් එකක් කරා නම් එච්චරයක් නැති වෙන්න තිබුණා. ඒ කියන්නේ සින්දුවේ තියෙන භාවය නැති වෙන්න තිබ්බා. එහෙම ඒක කියන්න බෑක්. ඒක මාර මේ අනපේක්ෂිත දෙයක්. සමහර ලාවට ලක්ෂ ගණන් වියදම් කරලා, ලක්ෂ 30ක් විතර වියදම් කරලා කරපු මියුසික් වීඩියෝස් ෆේල් වෙනවා. කවුරුත් බලන්නේ නැහැ, අඩුයි බලන ප්‍රමාණය. ඉතින් කොහොම වුණත් මොනයම්ම වෘත්තියක හිටියත් මං හිතන්නේ අපි හිතන විදිය, අපි මේ නිර්මාණයට දෙන වටිනකම, සාධාරණය, අවංකකම කියන දේ වෘත්තිය කියන දෙයට ගොඩක් බලපානවා කියලා මට හිතෙන්නේ. සහායක ගැන තියෙන අධ්‍යාපනය, පින, ඔය ටික ඔක්කොම ඕනේ. ඕනේනේ. හරි, අපි මං කැමති මෙහෙම අහන්න. මේ මොහොත වෙනකොට ලංකාවේ සංගීත ප්‍රසංග ගොඩක් පවත්වනවා. ඒක මහා විශාල දෙවන්ත වේදිකාවල, දෙවන්ත පසුතල සමගයකට එකතු වෙලා ඒක ලොකු ඉවෙන්ට් එකක්. හැබැයි අපි ඔයා කරගෙන යන, අපි දැකලා තියෙනවා ඔයාගේ ප්‍රසංග. ඒක පුද්ගල ප්‍රසංග. එතකොට ගැහැණු කෙනෙක්, ඒ කියන්නේ ගායිකාවක් මේ වගේ සෝලෝ ඉවෙන්ට් එකක් කරන්නේ ඔයා විතරද? ඒ ඉවෙන්ට් එක කරගෙන යන්න මම ඒක අහන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. ඇත්තටම අපි ඉස්සර එහෙම ගොඩක් ගීත ප්‍රසංග අපි දැක්කා. පවන, නන්දමල්නි මහත්මියගේ, එතකොට නිරෝෂා විරාජිනී කරා, සුජාතා අත්තනායක, මම කියන්නේ මේක කාලෙක අපි දැකලා තියෙනවා එහෙම ඒවා එනවා. නමුත් මේ කාලේ වර්තමානයේ අපි දකින්නේ අභීගේ ප්‍රසංගයක් විතරයි ඉඳ හිටක හෝ පවත්තන. හැබැයි විශාල වශයෙන් කණ්ඩායම් එකතු වෙලා කරන ඒවා තියෙනවා. හැබැයි මේ සෝලෝ ප්‍රසංගයක් කරන්නේ අභී විතරයි. එතකොට මේකට අභී විතරද මං ඔයාගෙන් අහන්නේ. ඔයානේ ඒක ගැන හොඳටම දන්නේ. අපි විතරද ඒක කරගෙන යන්න, ඒක පවත්කරගෙන යන්න තියෙන බාධක සහ අභියෝග මොනවාද? ඔව්. බාධක සහ අභියෝග ගත්තොත් අක්කේ ලොකුම දේ තමයි මං ඇත්තට මගේ පළවෙනි කන්සර්ට් එක තිබ්බේ නෙළුම් පොකුණේ මීට අවුරුදු 2කට විතර කලින්. ඉතින් ඒ වෙනකොට මම කිසිම ප්‍රසංගයක ගීත ගායනා කරලා තිබුණේ නැහැ. එක්තරා නාලිකාවක මම ගීතයක් ගායනා කිරීම නිසා ඒ ගීතේ ප්‍රචාරණය වෙනුවෙන් මට ස්ටේජ් එකකට නගින්න වුණා. ඒ අරෙන්න ඒත් ඒ ගීතේ විතරයි කිව් කියලා බැස්සා. ඒ අරෙන්න මම මියුසිකල් ෂෝස් වලට සහභාගී වුණේ නැහැ. හැබැයි මම මේ කියන්නේ එහෙම නොවෙන එක හරි කියලා නෙමෙයි. මගේ තාත්තා පොඩි කාලේ මට පොඩි නීතියක් කියන්නත් පුළුවන් දාලා තිබුණා. මේ මට කියන්නේ බේබි කියලා. බේබි මේ ඔයා කවද හරි සින්දු කියන්නේ එපා ස්ටේජ් එකේ කියලා නෑ. හැබැයි ඔයා කවද හරි සෝලෝ කොන්සර්ට් එක කරන්නම ඕනේ. දාට කවුරු ආවෙ නැතත් මං ඉන්නවා පිටිපස්සේ ඉඳන් අප්පුඩි ගහන්න. උඹ මේක කරන්න ඕනේ. ඒක තමයි යාගේ එක ඩ්‍රීම් එකක්. තව ඩ්‍රීම්ස් දෙකක් තියෙනවා. ඒ දෙකම මට තාම achieve කරගන්න බැරි වුණා. ඉතින් මම 2023 ඇත්තටම කොන්සර්ට් එක කරන්න පටන් ගන්නකොට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක තමයි යාගේ සල්ලි. ඉතින් ඇත්තටම ඔක්තෝබර් මාසේ තමයි මං හිතන්නේ මම ප්ලෑන් කරේ මෙහෙම. ඒකත් හරි අහම්බයක්. තාත්තාගේ හීනයක් තිබ්බට, මගේ හීනයක් තිබ්බට ඒක එක පාරටම අර දිය යට ගිල්ලලා තිබ්බ බෝලයක් වගේ උඩට මතු වුණා කෙනෙක්ගේ ප්‍රකාශයක් නිසා. ඊට පස්සේ මට හිතුණා මම මේක දැන් කරන්න ඕනේ. දැන් අනිත් එක තමයි ඔයාට කියලා ගීතක් තියෙන්න ඕනේ. ඔව්, ගීතක් තියෙන්න ඕනේ. සහ මේ ඒකට හරි වෙලා වෙන්නත් ඕනේ. ඉතින් මම නෙළුම් පොකුණට ගිහිල්ලා පුංචි ඇඩ්වාන්ස් එකක් ගෙවලා දවස වෙන් කරගත්තා. දැන් හැබැයි ෂෝ එකේ බජට් එක කීයක් යයිද, කොහොමද මේක කරන්නේ, ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ. කොහොම හරි ඔක්කොම ටික හදලා ඉවර වෙද්දී බජට් එක ආව 158ක්. 60ක් ඇත්තටම 58ක් තමයි අන්තිමේදී ගියේ. ඒතකොට දැන් 160ක්
මට ඕනේ තව මාසයයි තියෙන්නේ. ඉතින් හැබැයි මං ඒක කොහොම හරි කරනවා. කොහොම හරි ස්පොන්සර් කෙනෙක් හොයාගන්නවා. මම ලස්සන ප්‍රපෝසල් එකක් හැදුවා. කොහොම හරි මේක කරනවා කියලා. ඉතින් මයි ටිකට්ස් ආයතනයේ ගයන්න අයියා මතක් කරන්න ඕනේ. මම එයාව හම්බෙන්න ගිහින් ගවමු. නංගි මාසයක් තිස්සේ ආ හොඳට මේක ප්‍රොමෝට් කරන්න. දැම්ම ටිකට්ස් ප්‍රින්ට් කරන්න එහෙම අවශ්‍ය නැහැ. ටිකට් එක කොහොමත් එනකොට එදාටනේ දෙන්නේ. අපි ඔන්ලයින් දාමු ටිකට්ස් කියලා. කොහොම හරි ඔක්තෝබර් 11 තමයි මං හිතන්නේ මට මතක විදියට ටිකට්ස් ඉෂූ කරේ. ඊළඟ දවසේ උදේ බලනකොට සර්වර් එක ඩවුන් වෙලා තිබුණා. ඉතින් මං ගයන්නට කතා කරලා කිව්වම්කෝ නංගි එහෙමනම් වෙන්න බෑ. මේ අපි කරන වැඩේනේ මේක. මං ඉතාම ආදරෙන් යා මතක් කරන්න ඕනේ. බලද්දි අර ලෝඩ් එක වැඩි වෙලා සයිට් එක ඩවුන් වෙලා තිබුණා. ඊට පස්සේ කොහොම හරි යා ආයෙත් එදාම සර්වර් එකක් ගෙනල්ලා පැය 48ක් ඇතුළත ටිකට්ස් ටික ඔක්කොම සෝල්ඩ් අවුට් වුණා නෙළුම් පොකුනේ. මගේ සම්පූර්ණයෙන්ම ඔළුවේ තිබ්බ ප්‍රශ්නේ निराකරණය වුණා. මට ඕන කරන සල්ලි ටික ඊළඟ දවස් ටිකේ මගේ account එකේ තිබ්බා. එතකොට මං හිතන්නේ මට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක පළවෙනි එක සල්ලි කොහොමද හොයාගන්නේ? රත්නපුර කන්සර්ට් එක වෙනකොට මේ පස්වෙනි ප්‍රසංගය හැමදාම මං ඒක හිතලා මං හිතනවා දැන් කොහොමද ඊළඟ එක කරන්නේ? හිතන්න විතරයි තියෙන්නේ මං ඒකට හිසනම ආචාර කරනවා. මං කියන්නේ මගේ ප්‍රේක්ෂකාගාරය නෙමෙයි, මගේ මිත්‍රාගාරය තමයි මගේ ලොකුම ස්පොන්සර්, ලොකුම අනුග්‍රාහකයා. ඒගොල්ලන්ගේ සල්ලි වලින් තමයි මේ රෝල යන්නේ. නැත්තම් තනි ගැහැණියකට, තනි ගායිකාවකට හෝ පිරිමියෙක් වුණත් ලේසි නෑක්කේ. කොන්සර්ට්ස් පහක් කියලා කියන්නේ අවම වශයෙන් 150,000 ඉතින් ඒක ලේසි නෑ. ඉතින් ඒ ටිකට් එකක් අරගෙන එන ගෙවන රුපියල් 3500ට 5000ට 7500ට මං හිතනවා මට පුළුවන් උපරිමයෙන් මං සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. සහ අනිත් ප්‍රශ්න ගත්තොත් එහෙම ලොකේෂන්ස් හොයන්නේ. මොකද දැන් පළාත් 9ට නේ අපි යන්නේ මේ ප්‍රසංගේ. එතකොට නෙළුම් පොකුණේ තියෙන සැප්පහසු හැමදේම හැම පළාතෙම නෑ. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ පළවෙනි වතාවට තමයි බෝගම්බර හිරගෙදර කන්සර්ට් එකක් කළේ. ඉතින් යනකොට අවුරුදු ගානකින් ගේට්ටුවත් ඇරලා නැහැ. ඉතින් ඊට පස්සේ විනෝද බද්දක් අපි ගෙවන්න ඕනේ. ඊට පස්සේ ටිකට් වලින් අපි තවත් කොටසක් ඒ ආයතනයට ගෙවන්න ඕනේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හරි ලේසි, මේක මේ සංවිධාන කටයුතු කරන එක. ඇවිල්ලා සින්දු ටික කියන්න විතරනේ. මගේ ෆෑන් කෙනෙක් මට දැන් ගිය සතියක අපි වාටි තින් එදාට හරි වා උදේ ඉඳන් නිස්කලංක ඉඳලා ඇවිල්ලා වාඩි වෙලා මුකුත් ප්‍රශ්නයක් නැහැ වගේ අපිට පේන්නේ කියලා. හැබැයි ඒක පිටිපස්සේ يعني උදේ උදේටත් ඉතින් මං ඇත්තටම අර මේ මැරතන් එකක් දුවනවා වගේ තමයි. ඒක ඇස්සේ අපිට සමහරවිට මේකප් කරගන්නවත් වෙලාවක් එන්නේ නැහැ. සවුන්ඩ් රියසල් එකක් බලන්න වෙලාවක් නැහැ. මොකද කොළඹ තියනවා වගේ නෙමෙයි වෙන පළාතක තියෙද්දි සමහරවිට අපි යන්නේ උදේ. එතත් මම කලින් දවසේ ගියත් අනිත් කට්ටිය එන්නේ උදේ. ඉතින් ඔක්කොම සෙට් කරගෙන 3ට 4ට විතර තමයි බෑන්ඩ් එක සෙට් කරලා සවුන්ඩ් ඒගොල්ලෝ බල්ලි ඉවර වෙන්නේ. ඉතින් එතකොට රියසල් එකක් බලන්න වෙලා නැහැ. උදේ නම් ෆෙඩ් අප්. හැබැයි අර මොනවත් නොවුනා වගේ ඉතින් ඇවිල්ලා. මොකද ලොකු පිරිසක් නැහැනේ මගේ වටේ. හරිම චූටි පිරිසක් ඉන්නේ. ඉතින් මං හිතන්නේ ලොකුම අභියෝගය එක සල්ලි දෙක මේ එකම කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ නෙළුම් පොකුණේ තිබ්බ අත්දැකීමම ඒසී කාමරයක් ඇතුලේ තිබ්බ අත්දැකීමම අඩුපාඩුවක් නැතුව පළාත් 9 කරගෙන යන එක. බෝගම්බර බන්ධනාගාරය, ඊට පස්සේ ගාලුකොටුව, අනුරාධපුර අභිමාංශල. ඉතින් ඔව් ඒක තමයි ලොකුම අභියෝගය. ඔව් මම දකිනවා ඒ ප්‍රසංගවල සුවිශේෂත්වයක්. මං කියන්න ඕනේ නෑ, ඔයාම තමයි ඒක කියන්න ඕනේ. ඒකට මං නිකන් ඔයාට ඒක මතක් කරලා දෙන්නම්. ඔයාට ඒක නිකන් මගේ මොකද්ද තියෙන්නේ මම දකින්න එක කියලා. කොළඹට කියනකොට එක නමක්. ඔව්. ගාල්ලට යනකොට තව එකක්. අනුරාධපුරයට තව එකක්. ඒ පළාත් 9ට දැන් ඔයා පළාත් 4ක විතර තියලා තියෙනවා. ඒ පළාත් 4ට ඔයා ගෙනියන්නේ එකම කන්සෙප්ට් එක තමයි. හැබැයි ඒක ඇතුලේ ඔයා ගෙනියනවා වෙන අයිඩියා එකක්. ඔව්. ඒ අයිඩියොලොජි එක කොහොමද ඔයා බිල්ඩ් කරගත්තේ සහ ඔයාට කොහෙන්ද ඒක කොහොමද ඔයා ක්‍රියේට් කරගත්තේ? ඇත්තටම කියව් හරියට හරි මං හරි සතුටුයි ඒක කවුරු හරි කෙනෙක් දැකපු එක ගැන. විශේෂයෙන්ම ඔයා නිස්සාර මතකයක් නොවන්නට තමයි පළවෙනි කන්සර්ට් එක. ඊට පස්සේ බෝගම්බර හිරගෙදරට යද්දී ආදරෙයි ප්‍රේමය නම් නිදහසයි කියන එක. මොකද බෝගම්බර හිරගෙදරනේ. ඒතර හිරගෙදරත් එක්ක සමාන වෙන එකක්. සහ මං ගොඩාක් වෙලාවට ආදරය ගැන කතා කරන කෙනෙක්. ඉතින් ආදරයත් එක්ක තමයි හැම වෙලාවෙම යන්නේ. ප්‍රේමය නම් නිදහසයි. ඊට පස්සේ අපි ගියා ගාල්ලට, උපන් ගමට. අපි ඒක මගේ ගම නිසා.
ඊට පස්සේ අනුරාධපුරයට ගියා. අනුරාධපුරයේ අභිමාංශල නුවර වැව ඉස්මත්ය තමයි ශව එක කරේ. අභිමාංශල කියන්නේ අපේ ආබාධිත විරෝධාර රණවිරුවන් ජීවත් වෙන තැන. ඉතින් ඒ වගේම තමයි අනුරාධපුර කියන්නේ රාජධානියක්. හරි ආඩම්බරකාර මිනිස්සු ජීවත් වෙච්ච, පෙම්බතුන් ජීවත් වෙච්ච, ඒ නිසා ප්‍රේමය ආඩම්බරයි වුණා. ඊට පස්සේ රත්නපුරට එනකොට ආදරේ නම් පරිස්සම් කරන්න මොකද කෞතුකාගාරේ තියෙන්නේ. සහ මගේ තාත්තා වෙනුවෙන් කරන පළවෙනි කන්සර්ට් එක. සබරගම පළාතේ තියෙන සිම්බල් එකක් තමයිනේ සිරිපා දෙකන්ද සමනල කන්ද. ඉතින් මම දැක ඒක තුංග සිරිපා කන්ද නගිනවා. තාතර දීපු සින්දුවකුත් තියෙනවා. සුහර්ෂණ අක්ක තමයි පද රචනා කළේ. තුසිත සිම්සන් ඔහු තමයි සංගීතවත් කරේ. ඉතින් මේ ෂෝ එක ඇතුළේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාත්තගේ ආදරය ගැන විතරක්ම නෙමෙයි, හැබැයි ජීවිතේ කියන සමනල කන්ද නගින්න ඔබට උදව් කරපු කෙනෙක් ඉන්නවද? එහෙමනම් ඒ කෙනා එක එන්න. එහෙම කෙනෙක් නැත්තම් යාව හිතින් දරාගෙන එන්න. මම එන්නේ මගේ තාත්තව හිතින් දරාගෙන. මොකද හැම ෂෝ එකේම තාත්තා වෙනුවෙන් වෙන් කරපු හිස් පුටුවක් තියෙනවා, යාගේ නම තියෙන. මේ සැරෙත් එහෙමයි. ඒක කෙනෙක්ට එක එක විදියට අර්ථකථන දෙන්න පුළුවන්. මේක මාකටිං කියයි මට එහෙමත් කියලා තියෙනවා. ඉතින් නමුත් මම දුවෙක් විදියට මම දන්නවා මම ඇයි ඒක කරන්නේ කියලා. මොකද අර අප්පුඩි ගහන්න එනවා කියපු තාත්තට එන්න බැරි වුණානේ. එයා එතන ඉන්නවා කියන එක මම දන්නවා. ඉතින් ඒ තාත්තා වෙනුවෙන් විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ඒක වගේ විශ්වාසයනේ. ඔව්, ලංකාවේ ඉන්න හැම තාත්තා කෙනෙක්ම වෙනුවෙන් විශේෂයෙන් මතක් කරන්න මම ඊයේ කමෙන්ට් එකක් වැටලා තිබුණා. මගේ තාත්තත් එක්ක මම එනවා B concert එක බලන්න. ඔය කෞතුකාගාරේ, රත්නපුර කෞතුකාගාරේ හැම අඩියකම මගේ තාත්තගේ සුවඳ තියෙනවා. එයා තමයි ඔය කෞතුකාගාරේ බලාගත්තේ. හැබැයි දැන් එයා නැහැ කියලා. එහෙම දුවල හුඟක් එදාට ඒ පුතාල හුඟක් ඒ. ඉතින් මම හිතන්නේ අනිත් හැම ආදරයක්ම බොරු කියලා අපිට තර්ක කරන්න පුළුවන්. හැබැයි තාත්තගේ ඒ ලැබෙන එක ඔක සාපේක්ෂයි. තාත්තලගේ ආදරේ නොලැබිච්ච ළමයි ඉන්න පුළුවන්. හැබැයි මට සාපේක්ෂව මගේ ජීවිතේ සමනල කන්ද තාත්තා හින්දා ආදරේ පරිස්සම් කරන්න අගෝස්තු 31 රත්නපුරට යනවා. ඔව්, මම ඒකම දැන් ආයෙත් කැමති මේ විදිහට ඔයගේ කොන්සර්ට් ගැනම තමයි මට කතා කරන්න වැඩිපුර මම කැමැත්තක් දක්වන්නේ. ඒකට හේතුව ඒක ඇතුලේ තමයි ඔයගේ හැමදේම තියෙන නිසා. දැන් මියුසිකල් කොන්සර්ට් කියලා කිව්වහම එන්ටර්ටේනින් නේ. ඒක විවිධ විදිහේ රසවින්දනය ලැබනවා අපි විවිධ කොන්සර්ට් වලින්, එලිමහන්, ගෘහස්ත ඒ වගේ. එතකොට ඔයා මේ දෙක එකට මික්ස් වෙච්ච එකක් නෙවෙයි මේක පවත්වගෙන යන්නේ මට දැනෙන එක. හරි. එතකොට මේ කොන්සර්ට් වල අපිට දකින්න තියෙන්නේ මිනිස්සු පොඩි උන්මාදයක වෙලිලා ඉන්නවා. ඒක තමයි ප්‍රේමණීයත්වය, ආදරය කියලා කියන එක. ඒ හැම දෙයකටම වඩා මේකේ මම දකින්න సౌందర్యාත්මක හැරවුමක් තියෙනවා ඔයාගේ මේ ප්‍රසංගය ඇතුලේ. මට කියන්නකෝ මේ මේක ඔයා කොයි තරම් හිතලාද මේක මේ කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ ටෝටල් ප්‍රසංගය ගත්තහම, මේ කොන්සර්ට් එක ගත්තහම මේක ඇතුලේ පූරකත් ඔයා. එතකොට මේකේ සින්දු කියන්නේත් ඔයා, මේකට ස්ක්‍රිප්ට් එක ලියන්නේත් ඔයා. එතකොට මේක සම්පූර්ණයෙන්ම අභීගේ වැඩක්. එතකොට ඒකට කවුරුත් එන්නේ නැහැ පූර්විකාව කියන්න. එතකොට ඒකට ඇනවුස්මන්ට් එකක් නැහැ. ඒකත් ඔයාම කරගෙන ඔයාගේම ස්ක්‍රිප්ට් එකක් එක්ක තමයි ඔයන්නේ. ඔයා හරි ලස්සනට ඒක මාකට් කරගන්නවා. ඒක තමයිනේ ඕනේ. ඒකනේ ඒකේ තියෙන අභිප්‍රාය. ෆයිනලි අපි බලාපොරොත්තු වෙන්නේ මේක ප්‍රේක්ෂකයන්ට දෙන්නනේ. ඒ දෙන එකේ මාකටිං ටික ඔයා ලස්සනට කරගන්න. මේක තව කෙනෙකුට කියනවා නම් අපි කොහොමද කියන්නේ? ලෝකෙ තියෙන හොඳම ප්‍රොඩක්ට් එක, ලෝකෙ තියෙන හොඳම ප්‍රොඩක්ට් එක හදලා ගේ ඇතුලේ තියන් හිටියොත් ඒක වැඩක් නැහැ කියන එක මම පොඩි කාලේ ඉඳන් විශ්වාස කරපු දෙයක්. මගේ අබ්බි කියලා නිෂ්පාදන පෙළක් තියෙනවා. මම ඒකටත් විශ්වාස කරනවා. මම ඒ ලෝකෙ තියෙන හොඳම ආයුර්වේද බෙහෙත් ටික දාලා මේක හදලා වුණත් මාකටිං කරන්න නැතුව ගේ ඇතුලේ තියන් හිටියොත් ඒක ගැන කවුරුත් දන්නේ නැහැ. අපි ගත්තොත් එහෙම සංගීතය කියන්නේත් එහෙම දෙයක් තමයි. එකම දේ තියෙන්නේ මේ කාලේ මාකට් කරන්නේ වැඩියෙන් වහ. ඒ කියන්නේ අපි හිතමු අපි නිකන් ටීවී එක දාලා බැලුවොත් එහෙම වැඩියෙන්ම ඇඩ්වර්ටයිසිං පැත්ත වැඩි, ගුණාත්මකභාවය අඩු දේවල් වල. මම මේ කියන්නේ භෞතික දේවල්, සංගීතය ගැන නෙමෙයි. අපි සබන් කැටයක් ගත්තත් ඒ හැම එකකම හැම කෑම බීමකම ඔව් ඒකේ තියෙන පැත්තකම තියෙනවා. ඔව් ඒකේ තියෙන වහ ප්‍රමාණය වැඩි නම් ප්‍රචාරණය වැඩි. දැන් සංගීතයේ පැත්තට එනකොට මට තිබ්බ ලොකුම රිස්ක් එක තමයි මම මාකට් වෙච්ච චරිතයක් නෙමෙයි. ඒ කියන්නේ මම හරි ආසයි මාකට් වෙන්න. හැබැයි මං මාව මාකට් කරගත්ත කැරක්ටර් එකක් නෙමෙයි බලහත්කාරයෙන්.
චූටි කාලින්ඳන් ඉන්ඩස්ට්‍රේ එකේ හිටියා මං ගැන අර කොණ්ඩ දෙකක් ගොතපු ළමයා කියලා තමයි කියන්නේ මට ලහිරු මඩලේ හිටපු. ඉතින් ඊට පස්සේ හරිම හෙමින් පොඩි ගමනක්, ඒ කියන්නේ දිග කාලයක් හරිම හෙමින් අඩි තිය 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 ඇවිල්ලා සින්දු 25ක් එකතු කරගෙන එහෙම කෙනෙක්. හැබැයි කවුරුත් නොදන්න කතන්දරේ තමයි ඒ. අපි හිතමුකෝ නිසාර ගීතයනේ මගේ පළවෙනිම ජනප්‍රිය වෙන ගීතය. එතකොට නිසාර ගීතය ඇතුලේ මම හිතන්න ගත්ත කාලය, ලියන්න හිතන්න ගත්ත කාලය, මේ වීඩියෝ එකේ කන්සෙප්ට් එක ගැන හිතන්න ගත්ත කාලය, මියුසික් ගැන දිලුම් එක කතා කර කර ගත්ත කාලය සමහරවිට අවුරුදු දෙකක් විතර වෙනවා. හැබැයි ට්‍රෙන්ඩින් වන් වෙන්න යන්නේ පැය 24යි. හැබැයි සමහර වෙලාවට අර කිසිම දෙයක් හිතන්න නැතුව කරන සින්දුවකට වඩා ලොකු කට්ටියක් අර වගේ සින්දුවක් පිටිපස්සේ ඉන්නවා. දැන් අපි අන්දාමාලිනී මහත්මියගේ ගීතයක් ගත්තොත් සුනිල් සර් ලියපු, මං හිතන්නේ ඒව මේ සෑහෙන ජීවිත අත්දැකීම්, එක්ස්පෙරිමෙන්ට්ස් මේ ඔක්කොමත් එක්ක ලියපු හින්දා තමයි අදටත් මන්නම් ආසම කැරක්ටර් එක ඉතින් අහන්නේ. ඉතින් මං හිතන්නේ අපේ තාත්තත් ලියන එක්කෙනෙක්, ඒ ඒ ඒ එයාගෙන අපේ ඒවත් එක්ක එයාත් මට කිව්වා එක්ස්ප්‍රෙස් වේ කියන්න එපා, ලහෙමින් පොඩි පාරවල්ල යන්න, එතකොට තමයි ආගේ ඩෙස්ටිනේෂන් එක සුන්දර කියන එක. ඉතින් මං හිතන්නේ මම මාකටිං කියන එක පාවිච්චි කරේ නෑ කියලා කියන්න බෑ. මාකටිං කියන එක නැතුව පාවිච්චි කරන්න ඕනේ. ඔව්, මාකටිං කියන එක පාවිච්චි කරා. හැබැයි ඒක මිනිස්සුන්ට මාකටිං කියලා දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මම ට්‍රේල් එකක් කරනවා හැම කන්සර්ට් එකකටම, ඒ අදාළ පළාතේ තියෙන සුන්දර තැන්, ඒ කියන්නේ දැන් රත්නපුරේ ඉන්න කෙනෙක්ට සමන් දේවාලය, ඊට පස්සේ කෞතුකාගාරය, බෝපත්තැල්ල කියන දේවල් අර ජීවිතේ චූටි කාලේ දැකපු දේවල්. එතකොට අපි අරගෙන රත්නපුරේට එනකොට මේක වාව් එකක් වෙනවා. දැන් අපි නුවර කන්සර්ට් එක කරද්දි බෝගම්බර හිරගෙදර අරගෙන යන ෂොට් එක මට ගොඩක් කට්ටිය කිව්වා මේ අර ඒක ඒගොල්ලන්ගේ ලේවල තියෙන දෙයක්. දැනෙනවා, දැනෙන තැන, හදවතට දැනෙන තැන. ඊට පස්සේ ගාල්ලේ කොටුව කියලා කියන්නේ ගාල්ලේ මිනිස්සුගේ හදවත. ඔව්, ඉතින් එතනට යනවා කියන එක ෂාක් ෆෝට් එකෙන් ඔන්සෙට් එකක් කවුරුත් කරලා නැහැ. ඒක මාකටිං තමයි. හැබැයි ඒක හරිම ඉමෝෂනලි මම කරලා තියෙනවා. කෙනෙක්ට මේක දැන් මං කිව්වේ තාත්තගේ පුටුව තියෙන එකටත් මට බෑ නැහැ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. මෙයා මේ මාර විදිහට මාකට් කරලා තමයි කන්සර්ට් එක සෝල්ඩ් අවුට් කරන්න කියලා. මං හැබැයි ඉතින් ඒක කරන්න එපයි, මගේ කන්සර්ට් එක වෙනුවෙන් වෙන කෙනෙක් ඇවිල්ලා මාකටිං පාට් එක කරන්නේ නැත්තම් මට ඉන්නේ මං විතරයි නං. ඉතින් මං ඒක කොහොම හරි කරන්න එපයි මං. ඉතින් ඒකින්ද ස්ක්‍රිප්ට් එකක් නෑ අක්කා ෂෝ එකේ. ඇත්තටම ඕපනින් එක ගන්න මෙන්න මෙහෙම වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එක දැන් නෙළුම් පොකුණ නම් ස්ටේජ් එක පල්ලේ නම් උඩට එනවනේ. ඔව්, ඒක තමයි ස්ක්‍රිප්ට් එක. ඔව්, ඒකේ තියෙනවා. ඉතින් ඒකේ කිසි කරදරයක් නැහැ. හැබැයි දැන් මේක වෙන වෙන තැන් කරද්දී දැන් ගාලු කොටුව නම් ක්ලොක් ටවර් එක උඩ ඉඳන් තමයි මේ පටන් ගත්තේ. එතකොට නුවර, ඒ කියන්නේ අනුරාධපුරේ නුවර වැවේ කරපු එකේ අපි බෝට් ටුවකින් තමයි ආවේ. ඒ වගේ අර පොඩි මුල පටන් ගන්නේ කොහොමද කියන එක ගැන මේකක් තියෙනවා. ඉතුරු ඊට පස්සේ වාඩි වුණාට පස්සේ පැය 3:00 ස්ක්‍රිප්ට් එකක් නැහැ. ඒ වෙලාවට මේ වගේ තමයි. ඉතින් මම හිතන්නේ ස්ක්‍රිප්ට් එක නැති එකම තමයි අපි කන්සර්ට් එකේ වාව් එක සමහරලාට ඒ වෙලාවට වෙන දේවල්. ඔව්. ඉතින් ඔව් මං හිතනවා මාකටිං මම කරා අනිවාර්යයෙන්ම. ඔයා මිනිස්සුන්ගේ පල් සල්ලලා තියෙනවා කියලා කිව්වොත්. ඔව් ඔකේ, ඒක හරි. මම ඔයාට දැන් ඕඩනම් මගේ ෆෝන් එක අරගෙන පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට ඉන්බොක්ස් එකකට ගියාම සෝෂල් මීඩියා වල එන මෙසේජස් තියෙනවානේ කලාකාරයෙක්ට. මට එන්නේ ඒ වගේ මෙසේජස් නෙමෙයි. මට ගොඩාක් වෙලාවට එන්නේ ප්‍රශ්න. මෙන්න මෙහෙම දෙයක් වුණා, මට මෙහෙම දෙයක් මගෙන් උපදෙස් ගන්නෙත් නෑ ඒගොල්ලන්. ඒගොල්ලන් මං අහන් ඉඳී කියලා හිතනවා. එතකොට මම ඇත්තටම අහන් ඉන්නවා. මම මට පුළුවන් විදියට රියැක්ට් කරනවා. සමහර එහෙම කරන්න ගිහිල්ලා මං අපහසුතාවලට පත් වෙච්ච තැනුත් තියෙනවා. ඉතින් ඒ තැන් මොකද මමත් ලොකු ආයසක් තියෙන කෙනෙක් නෙමෙයි මේ දේවල් අඳුර ගන්න, රැවටිච්ච තැන් තියෙනවා. හැබැයි එහෙම නැති මං දැන් ඔය කියපු මගේ මිත්‍රාගාරය ඇතුලේ මං කිව්වේ මුල දවසේ ඉඳන්ම මම මාව මාකට් කරේ නැති වුණාට මිනිස්සුන් මුල් ලෝකෙටම රහසින් මං වටා එකතු වුණු මාර ස්ට්‍රොං පවුරක් වගේ මිත්‍රාගාරයක් ඉන්නවා. ඒ සමහරට මේ ප්‍රශ්න කියන්න මම මේ දැන් ටිකක් මේ ෂෝ එකක් කරගෙන පොඩ්ඩක් මේ ඉන්න නිසා නෙමෙයි. 2016 ඉඳන් ෆේස්බුක් account එක මම දන්නා එකට හේතුව මොකද්ද කියලා account එක හදපු දවස් ඉඳන් ගත්තොත් එහෙම මම නිසඳැස් ලියනවා ගොඩක්, කවි ලියනවා. ඉතින්
ඒ අත්දැකීම තියෙන අය මේකට කමෙන්ට් කරනවා. එහෙම 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 තමයි මේ ෆෑන් බේස් එක. මම ඒකයකට ෆෑන් බේස් එක කියන්නේ නැත්නම් යාළුවෝ ටික ගොඩ නැගින්නේ. සාමාන්‍යයෙන් Facebook ප්‍රොෆයිල් එකක ඉන්න පුළුවන් 5000යිනේ. එතනින් එහාට නෑනේ. මේකත් එහෙම තමයි. දැන් අපි ප්‍රොෆයිල් එක ගත්තොත් ඉන්න 5000ම අපි අඳුරන්නේ නෑනේ මූණට දැක්කහම. මේකේ ඉන්න ලක්ෂ 10ක් ජීවිතේට සමහරට දැකලවත් නෑ. හැබැයි හොඳම යාළුවෝ. කියන්නේ මට දැන් මෙහෙම කමෙන්ට් කරනකොට මතකයි මෙයා කවුද මෙහෙම මෙහෙම කියලා මතකයි. ඒක හරිම ස්ට්‍රොง. ඒ බැඳීම. ඉතින් ඔව් මං හිතනවා මට ඒගලන්ගේ හදවත ඒගලන්ට රිදෙන තැන් ඒගලන් සතුරු තැන් ඒ හැමදේම මට කියන්නේ මං ඒගලන්ගේ කෙනෙක් වගේ ඒගලන්ට දැනෙන හින්දා විශ්වාස කරන හින්දානේ මට මගේ ගීතවලින් යම් ප්‍රමාණයකට මට ඒක කරන්න පුළුවන් වුණා කියලා. ඔව් ඔයාගේ ගීත දැන් අරගෙන අපිට ඇහෙනකොට මට හිතෙනවා ඔයා මිනිසුන් රිද්දනවා කියලා. ගොඩක් අය ඒකත් කියනවා. කලාව ඇතුලේ රිදවීම කියන එක තියෙනවා අක්කා. ඒ කියන්නේ අපි අහන ගොඩාක් සින්දු ගත්තොත් එහෙම අපි ආසයි. ඒ කියන්නේ රිදවීම කියලා රහක් නැහැ. විරහව කියලා රහක් නේ තියෙන්නේ. හැබැයි අපි මාර ආසයි ඒ රිද්ද ගන්නාම එන ෆීල් එකට. මම ඒකට මම මෙහෙම අහන්නද? මිනිස්සු වැඩියෙන් කැමති ආදරය විඳින්නද විරහව විඳින්නද? මිනිස්සු වැඩියෙන්ම කැමති ආදරය විඳින්න වෙන්න පුළුවන්. හැබැයි ආදරෙන් පස්සේ එන විරහව කියන කෑල්ල තලු මර මර රස කර කර කන එක ඇතුලේ තමයි ලෝකේ ගීත සාහිත්‍යයේ වේවා කලාව තුළ සියලුම නිර්මාණ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් නම් වශයෙන් කියන්න බෑ මිනිසුන්ගේ ජීවිත කතා එළියට එනවා. හැම නිර්මාණයකම ඒ තමන්ගේ පෞද්ගලික පේන් එක කොලයකට දැම්මහම චිත්‍රයකට ගත්තහම වේදිකාවක් උඩ නටන්න රොමියෝ ජූලියට් ගත්තහම ඔව් ඒ ඕනම එකක ලෝකේ තියෙන සුන්දරම භෞතික සහ ආධ්‍යාත්මික නිර්මාණ තජ්මහල් ගමක ෂේක්ස්පියර් ගින්දලා ඔව් ෂේක්ස්පියර් ගින්න ලංකාවේ තෝරන තරම් උදාහරණ තියෙනවා අපි පෞද්ගලිකව දන්න සහ මේ නොදන්න ඒ හැම එකකම විරහව තියෙනවා රිදවීම තියෙනවා රිදවීම කියන අපි හිතමු කවුරුවත් මේ ලෝකේ කිසිම කලාකාරයෙක් ප්‍රේමෙන් රිද්දගෙන නැහැ විරහවක් දැකලා නැහැ කියලා මං හිතන්නේ මේ තියෙන නිර්මාණ වලින් 99%ක්ම නැති වෙලා යන්න තිබුණා කියලා. ඉතින් ඒ නිසා ඔව් මම මගේ පෞද්ගලික අත්දැකීම් සහ අත්විඳීම් කියන මේ දෙක ඇසුරෙන් ලියන දේවල් වලින් මිනිසුන්ට රිද්දෙනවා ඇති. සහ හැබැයි මම සබන්දිණී වගේ ගීතයක් ගත්තොත් එහෙම ඒක හරිම මේ සතුරු ගීතයක්. හැබැයි ඉතින් මිනිස්සුත් අර ඔයා කියව කතාවට උත්තර එතනින් හොයාගන්න පුළුවන්, අල්ලගන්න පුළුවන්. මිනිස්සු මං හිතන්නේ ආදරයට වඩා විරහවට කැමති. සබන්දිනීට මට ගොඩක් ප්‍රතිචාර හම්බුණා. හැබැයි ඊට වඩා මිනිස්සු ආසයි එදා ඔයස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා කියන එකට. අර පිරිමි පපුව ගැන ඔයා සින්දුවක් කියනවානේ. ඔව්. දන්නවද ආදරේ නීතිය? ගාල්ලට කරපු සින්දුව. ගාල්ලට කරපු සින්දුව. ඔව්. එතකොට ඒ ගාල්ලට කරපු විශේෂ සින්දුවක් නේ ඒක? ඔව්. එතකොට හුඟක් අය කැමති නේද වෙනත් පපුවක සැප විඳින්න හෝ ඒ උණුසුම විඳින්න හෝ ආදරේ විඳින්න තමන්ගේ ජීවිතේ අපි හිතමු විවාහ ජීවිතෙන් ඔබට ගියාම විවාහ ජීවිතේ ඒකාකාරීත්වයේ හින්දා හෝ විවාහ ජීවිතේ හැලහැප්පීම් හින්දා හෝ කුමන හෝ හේතුවක් මත මිනිසුන්ට පුළුවන්කමක් තියෙනවා මිනිසුන්ට හැඟීමක් ඇති වෙනවා තවත් ආදරයක් තවත් මනුෂ්‍ය සම්බන්ධයක් එක්ක තමන්ගේ ජීවිතේට සතුටක් ප්‍රියතාවයක් එහෙම නැත්නම් කැමැත්තක් ඇති කරගෙන එහෙම ජීවිතයක් ගත කරන්න. ඒක ආදරය කියලා කියනවා සමහරු ඒක අනියම් සම්බන්ධතාවයක් කියලා කියනවා. මම නම් ඒ අර්ථකථනයට කොහොමත් එකඟ නැහැ අනියම් කියලා කියන කාරණයට. ඒක තවත් සම්බන්ධතාවයක් විතරයි. අභි මෙන්න මේක හරි අපූර්වට වචනවලට ගෙනල්ලා තියෙනවා විවිධ ගීත ඇතුලේ. අභි මොකද හිතන්නේ මේ විවාහයෙන් පරිබාහිර සම්බන්ධතාවය කියලා කියන එක මනුස්සයන්ව කොච්චර දුරට ආරක්ෂා කරනවද රිද්දෙනවද සතුටු කරවනවද කියලා කියන කාරණෙත් එක ගත්තහම ඔව් එතනදී අක්කේ මං හිතන්නේ දැන් නිර්මාණකාරයෙක් කියලා කියන්නේ උසාවියක් නෙවෙයිනේ කලා නිර්මාණයක් මම ලියනකොට මම ගායනකොට මට ඒක ලැබෙනවා නම් මම ගායිකාවක් විතරයි නම් මං ඒක ගායනා කළ යුතුයි හැබැයි මෙතනදී මං ලියන හින්දා මට ලොකු වගකීමක් තියෙනවා හැබැයි කොහොමද කාගේවත් හිතක් රිද්දන්න නැතුව මේ වැඩේ කරන්නේ. ඔය ලියනකොට ඔයාලට නීති දාගන්නවද? මේ සම්ප්‍රදායික සමාජයක තියෙන මේ තමයි රාමු මේ වෙන් පිට යන්න බෑ. ඒ වගේ කෙනේව දාගන්නවද? එහෙම දාගත්තා නම් මං හිතන්නේ අද ඔය කරපු එක නිර්වාණයක්වත් එළියට එන්නේ නැති වෙන්න තිබුණා කිය. හැබැයි මම කලාකාරයෙක් කියන්නේ සමාජයට පණිවිඩ දෙන කෙනෙක් නෙමෙයි. හැබැයි ලංකාවෙනේ අපි ඉන්නේ. එතකොට ලංකාවේ ඇතුලේ සස්ටේන් වෙන්න කලාකාරයෙක් විදියට අපිට සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදී
සින්දු ලිව්වේ මම තමයි. නිසාර ගීතය ගත්තොත් මතක ගීතය ඔය ගීත දෙක ගමු. දන්නවද ආදරේ නීතියත් ගමුකෝ. දැන් දන්නවද ආදරේ නීතිය ඔය කියපු විදිහටම තුන්කොන්න ආදර කතාවක් නේ තියෙන්නේ. ඇත්ත කතාවක් නේ ඉතිහාසයේ වෙච්ච. අපි හැමෝම දන්න නඩුවක්. තාමත් ඒක ගැන ඉගෙන ගන්නවා. ගාල්ලේ කතාවනේ. ඔව් ගාල්ලේ කතාව. ඉතින් එතනදී මේ ඇත්තම කතාව වෙන්නේ මේ පෙම්වතිය කියන්නේ දෙවන කාන්තාව. ඇය සමග එකතු වෙලා වයිෆ මරනවනේ. හැබැයි අපි දන්නේ නැහැ මරනවද නැද්ද කියලා. අපි දැක්කේ නැහැ. ඔව් ඒකට වහ දීලා හරි මරනවා. ඔව් අපි ඒක දැක්කේ නැහැ. නමුත් නියම වෙනවා උසාවියෙන් එහෙම කරා කියන එක ඔප්පු වෙනවා. ඉතින් එතනදී ඇත්තටම ඛේදවාචකයක් තමයි. හැබැයි ඔය දන්නවද ආදරේ නීතිය කියන සින්දුව බැලුවහම පොයින්ට් ඔෆ් වියුස් දෙකකින් අපි කරා. මිහිඳු ආරියරත්නගේ පැත්තෙන් කතාව සහ අභිෂේක විමල වීරියේ පැත්තෙන් කතාව. මට සල්ලි තිබුණා නම් චමත්කගේ පැත්තෙන් කතාවත් කරනවා. ඒ කියන්නේ අපි උසාවියක් නේ මේ කලාකාරයෙක් කියන්නේ. මතක ගීතය ගත්තොත් එහෙම හේමල් රණසිංහ ඉන්නවා, මනෝජා ඉන්නවා, මම ඉන්නවා. මම ඉන්නේ වයිෆ්ට. මනෝජා ඉන්නේ පෙම්වතියට, හේමල් ඉන්නේ අර දෙන්නට මාදරය කරන පෙම්වතා. ඉතින් එතනදී හේමල්ගේ චරිතය ඇත්ත ජීවිතයේදී කරන මිනිස්සු හේමල්ට ආදරය කරනවා. ඇත්ත ජීවිතයේදී මනෝජා වගේ ගෑනු ළමයි ටික මනෝජා කැරක්ටර්ට ආදරය කරනවා. හැබැයි හේමල්ගේ මනෝජාගේ සම්බන්ධය නිසා දුක් විඳින බිරින්දෑවරුන් මට ආදරය කරනවා. හැබැයි මේ තුන් දෙනාවම හදලා තින්නේ මම. ඉතින් මං ඒකයි කිව්වේ මං සම්මිය ප්‍රයෝගේ පාවිච්චි කරනවා කියලා. මම කිව්වොත් කිසියම් තැනක අනියම් සම්බන්තා කියන එකට මං සම්පූර්ණයෙන් විරුද්ධයි. එහෙම නැත්නම් මං කිව්වොත් එහෙම අනියම් සම්බන්තා හරි ෂෝක්. මට එහෙම කියන්න බෑ. මට පුළුවන් වෙන්නේ නිර්මාණයක් එළියට දෙන්න මිනිස්සු තීරණය කරයි තම තමන්ගේ කැරක්ටර්ස් ඇතුළේ ඉන්නේ කවුද. ඒ අදාළ කැලේ ඒගොල්ලෝ අල්ලගනි. එහෙම තමයි අපි තාමත් සින්දු අහන්නේ. ඔබයි රැම්ම සඳ කිරණ ඉඳන් අපි අපේ කරගෙන අහන්නේ, අපි අල්ලගන්නේ අපිට ඕන කැලල. ඒ හින්දා තමයි අර මියුසික් වීඩියෝ එකක් නැති වුණා නම් හොඳයි කියලා සමහරලාට හිතෙන්නේ. ඔව් දැන් මම ඔයාව මිනිසෙක් හැටියට අභිෂේක විමල වීර හැටියට හෝ එහෙම නෙමෙයි කාන්තාවක් හැටියට මිනිසෙක් හැටියට ඔයා මේ ආදරය ගැන ජීවිතය ගැන ඔයාට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? අපි දකින්නවා සමහර ඒවා ඛේදවාචක, සමහර ඒවා ඝාතනයට ලක් කරන. දැන් ඔයා කිව්ව ඔයා බේස් කරගත්ත කතාව ඇතුළෙත් එහෙමයි. ඒ වෛද්‍යවරයා විසින් තමන්ගේ බිරිඳ ඝාතනය කරා කියලා කියනවා. දැන් අපි දකිනවා එහෙම අනියම්, දැන් මම අනියම් කියලා කියන එක පාවිච්චි කරන්නේ පොදු සමාජයේ ව්‍යවහාර කරන වචනේ නිසා. මොකද මම ඒකට එකඟ නැහැ පෞද්ගලිකව. නමුත් මම මේ වචනේ පාවිච්චි කරන්න වෙන එතකොට මිනිසුන්ට තේරෙන්නේ, පැහැදිලි කරගන්න ලේසි වෙන්නේ. එතකොට මේ අනියම් කියලා කියන සම්මතය ඇතුලේ මිනිස්සු හුඟක් වෙලාවට එකිනෙකාට වෛර කරනවා, ද්වේෂ කරනවා, ලැජ්ජා කරනවා, කෝප ගැන්වෙනවා, ඒ වගේ විවිධ දේවල් අපි දකිනවා. ඔය මිනිස්සෙක් හැටියට මේ 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 කියන කාරණේ ගැන මොකද හිතන්නේ? අපිට පුළුවන් කමක් තියෙනවද මිනිස්සු හැටියට මේ එක්කෙනෙක් එක්ක විතරක් ජීවත් වෙන්න ඕනේ, එක්කෙනෙකුට විතරයි ආදරය කරන්න පුළුවන් කියලා කියන්නේ හැඟීම ඔයා හිතනවද අපිට ඒක හිම කරගන්න පුළුවන් කියලා? මෙහෙම නෑකේ. දැන් චූටි කාලේ ඉඳන්ම අපිට උගන්වන්නේ දෙයක් ලැබුණාම අපිට සහෝදරයොත් එක්ක බෙදා ගන්න, ෂෙයා කරගන්න. අක්කයි අයියයි ඉන්නවා නම් අක්කටයි අයියටයි දෙන්නටම එක වගේ ආදරය කරන්න. පන්තියේ යාළුවගාවට ගියාම කියනවා යාළු ඔක්කොම එක වගේ, එක්කෙනෙක් විතරක් තියාගන්න එපා, හැමෝටම ආදරය කරන්න. අම්මටයි තාත්තටයි දෙන්නටම සමානව ආදරය කරන්න. අම්මට විතරක් වැඩියෙන් කරන්න එපා. හැබැයි ජීවිතේ එක තැනකදී අපිට කියනවා නීතියක් දාලා ඔන්න මේ දවසෙන් පස්සේ වෙන කාටවත් ආදරය කරන්න බෑ කියලා. ඉතින් මං හිතන්නේ ඔකට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි මානසිකව ඒක ඉම්පොසිබල් දෙයක්. يعني සිතින්වත් මේ කිසිම මිනිසෙක්ට කැමැත්තක් ඇති වුණේ නැති ආදරයක් ඇති වුණ නැත්තම් මිනිසෙක් වෙන්න බෑ. අපි බලු පැටියෙක් දැක්කම අපිට ආදරේ හිතෙනවනේ, පූස් පැටියෙක් දැක්කම අපිට ආදරේ හිතෙනවා. ඉතින් ඒ වගේම තමයි. හැබැයි සත්තුන්ගේ මිනිසුන්ගේ වෙනස හැටියට මම දකින්නේ අපිට උගන්වලා තියෙනවා සංස්කෘතිකව සහ නීතියෙන් උඹලා මේක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඒ හින්දා තමයි ලෝකෙට පේන්න හරි ෆැමිලි ෆොටෝ එකක් Facebook එකට දාන්නේ සමහරලාවට. ගොඩාක් ඇතුළාන්තය ඛේදාන්තයක් සමහර පවුල් ජීවිතවල. සමහරලාට දරුවා නිසා විතරක් ඉන්නා වෙන්නත් පුළුවන්. සමහරු ඉන්නවා කසාද බඳින්න නැතුවත් හරි සතුටින් ඉන්නවා. ඕපන් රිලේෂන්ෂිප් එකක ඉන්නවා. ඔයා කිව්වා වගේ කීප දෙනෙක් ඇසුරු කරන එක කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සුද්ධ ගිනාපු කසාදේ කියන එකත් එක්ක ගොඩක් වෙලාවට ඔය කියන වෙන කෙනෙක්ට ආදරේ හිතුනහම ඒ වගේ සම්බන්ධතා හැටගත්තාම ඔවුන්ට සිද්ධ වෙනවා මේක අපිට කියන්න බෑනේ. කසාද බැඳලා ඉන්න කෙනෙක්ට කියන්න බෑනේ කවදාවත් මෙයා තමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්, මෙයා වයිෆ් කියලා ඉන්ට්‍රඩියුස් කරන්න බෑ. ඉතින් ඒකින්ද ඒක රහසිගතව තියාගන්න සිද්ධ වෙනවා. නමුත් මම හිතන්නේ මිනිස්සු කියන්නේ සත්තුනේ. ඉතින් සත්තු මෙන්න මේ කෙනා අපි හිතමුකෝ දැන් කවුරු හරි කෙනෙක් අපි ගමු සතෙක්ගේ නමක්, මෙන්න මෙයා විතරයි ටොමි ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කිව්වොත් ටොමි එහෙම වෙන්නේ නැහනේ. ඉතින් මම හිතන්නේ මිනිසුත් ඒක එහෙමම තමයි. එකම දේ අපි සංස්කෘතිකයිට වඩා
සහ අපිට නීති රාමුවක් තියෙනවා. සත්තුන්ට නීති නැහැනේ, උසාවි නැහැනේ. ඉතින් ඒවත් එක්ක සමහරවිට බයට හෝ ඇත්තටම ආදරයට අපිට සමහර දේවල් ප්‍රිටෙන්ඩ් කරන්න වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් කියලා මං හිතන්නේ. ඉතින් සත්තුයි මිනිස්සුයි අතර ලොකු වෙනසක් නැහැ. මානසික උසස් වෙන නිසා අපි කන්ට්‍රෝල් කරගන්නවා අපේ හැඟීම් දැනීම්. මං හිතනවා සහ එක කළ යුතුයි කියලා යම් මට්ටමකට. ඔයා හිතනවාද ඇත්ත ආදරේ බොරු ආදරේ කියලා දෙයක් තියෙනවද? ඇත්ත ආදරේ බොරු ආදරේ. ඔවගේ මේ කාලේ නම් බොරු ආදරේ සෑහෙන තියෙනවා සමහරලාවට. ඒ කියන්නේ මට පෞද්ගලිකව ගත්තොත් හම්බ වෙලා තියෙනවා එහෙම. ඒ කියන්නේ ඇස්පනා අපිට ඔප්පු වෙලා තියෙනවා බොරු ආදරේ කියන සමහරලාට සල්ලි වලට. අපි දකිනවනේ මේ රුපියල් 50,000 මිනිමරණ ආදර කතා අපි අහලා තියෙනවා සල්ලි වලට ජනප්‍රියත්වයට. සමහරලාට තමන්ගේ මොකක් හරි වැඩක් කරගන්න දැනුමට. ඔය හැම දෙයකටම ලං වෙනවනේ. ගැහණු පිරිමින්ට ලං වෙනවා, පිරිමි ගැහණුන්ට ලං වෙනවා. ඉතින් හරීම කලාතුරකින් ඔන්න ඇත්ත ආදරේ කියන එකත් හම්බෙන වෙලාවල් තියෙනවා. ඉතින් අන්න එතකොට තමයි අර අර කියන විරහව කතන්දරේ එන්නේ. බොරු ආදරේ කියන දේ අපෙන් අයින් වෙලා ගියාට මං හිතන්නේ අපිත් දන්නවා ඒක බොරුවක් කියලා. එයා අපිට ලං වුණේ සල්ලි වලටද, රූපයටද, නැත්නම් ලිංගික කටයුතු වලට විතරද? සමහර සම්බන්ධතා එහෙමත් තියෙනවනේ. දැන් මේ කාලේ නම් හරි ප්‍රසිද්ධයි. ඒ කියන්නේ කෙලින්ම සම්බන්ධේ පටන් ගන්නකොටම කියන්නේ මෙහෙම එකක් විතරයි මට වෙන්නේ, මෙච්චරයි ඕනේ, වෙන මොකුත් එපා. ඉතින් ඒ වගේම කැඩිලා ගියාට මම හිතන්නේ ලොකු දුකකුත් නැහැ. මොකද දෙන්නම දන්නවා බොරුවක් කරන්න කියලා. හැබැයි අර කියපු විරහව කියන කෑල්ල එන්නේ ඇත්ත ආදරෙත් එක්ක. ඒක සමහරට එන කෙනා ඇත්ත ආදරේ නොකරත් තමන්ගේ හදවතින් ඇත්ත ආදරයක් කරලා නම් එතනදි ඉතින් ලොකු වේදනාවක් එනවා. එතකොට ඉතින් අර වගේ සින්දුලිය වෙනවා. ඔයාට ජීවිත අත්දැකීම් තියෙනවා කියලා ඔයා ගැස් වලින් පේනවා. ඔව් අනිවාර්යෙන්ම තියෙනවා, අනිවාර්යෙන්ම තියෙනවා. සහ එහෙම නැත්තම් මං හිතන්නේ ලියන්න බෑ යකේ. සමහර දේවල් තියෙනවා අත්දැකීම් නැතුව ලියපු සින්දු අත්විඳීම්. දැන් භූමියට තාම පණ තියෙනවා වගේ සින්දුවක් ඒක අත්විඳීමක් තනි කරම. ඉතින් මොකද මට ඒ අත්දැකීම් කොහොමටවත්ම නැහැනේ. ඉතින් ඔව් සමහර දේවල් මට වෙච්ච දේවල්, සමහර දේවල් අනිත් මිනිසුන්ට වෙච්ච දේවල් ඒවා තමන්ගේ කරගෙන ලියපුවා. ආදරේ රිදිලා තිනව සෑහෙන්න සෑහෙන්න රිදිලා තිනව තාමත් රිදෙනව ඉස්සරහට රිදෙයි මේ යන විදිහට ගියොත් ආවිට ෆ්‍රීස් වුණා. හරි අපි ඔතනින් තව පොඩ්ඩක් වෙන පැත්තකට ගිහිල්ලා දැන් ඔයා ගීපද රචිකාවියක්, ඔයා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් හැටියටත් වැඩ කරනවා, තාමත් එක් කරනවා කලා දැන් නෑ. ඔකේ සහ ඔයා ඊට අමතරව ආයුර්වේද වෛද්‍යවරියක් හැටියට හැදෑරීම් කරලා ඔයාගේ ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා. අපි මම මෙහෙම හැවුවොත් මම ඒක එතෙන්ට ගන්න හේතුව වෙන්නේ දැන් ගායිකාවක් හැටියට සමහර වෙලාවට මේ සමාජයේ තියෙන විවිධ හැලහැප්පීම් සහ ආර්ථික සමාජීය දේශපාලන කාරණාත් එක්ක වෘත්තීය ස්ථාවරත්වයක් ගායිකාවක් හැටියට පවත්වාගෙන යන්න අමාරු වෙනවා. එතකොට හුඟක් වෙලාවට එහෙම අය කරන්නේ සමහර වෙලාවට ඒ ශේෂ්ත්‍රයේ ඉඳගෙන තවත් මොනවා හෝ පරිබාහිර තම කැමති දෙයක් වෘත්තියක් හැටියට පැරලල් කරගෙන යනවා. ඉතින් ඔයක් ඒ වගේ තමයි. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක කොයිතරම් දුරට බලපෑමක් කරනවද ගායන ශේෂ්ත්‍රය සහ මේ ඔයා කරගෙන යන මේ ඒ බියුටි ප්‍රොඩක්ට් සහ ඔයා ඉගෙනගත්ත ආයුර්වේදික් ඒ වෛද්‍ය වෘත්තිය කියලා කියන කාරණේ මේ දෙක එකිනෙකට කොහොමද බලපෑමක් ඇති කරගන්නේ? ආයුර්වේදය ගත්තොත් අකේ මං හිතන්නේ ලංකාවට විදේශ විනිමය ගේන්න පුළුවන්, අපි දකින්නේ ටුවරිසම් ගේන්න පුළුවන් කියන එක තමයිනේ මේන්ම දෙ. මං හිතන්නේ ඒ අතරට තියන්න පුළුවන් එකක් තමයි ආයුර්වේදය කියලා කියන්නේ. يعني අපි මේක අන්ඩර්රේට් කරලා තියෙන සෑහෙන්න. සමහර ආයතන අපි දකිනවා ලස්සනට මාකට් කරගෙන යනවා. හැබැයි ඊට වඩා ලංකාවේ තියෙන හදවත, ලංකාවේ උරුමය, ඒ කියන්නේ අපිට හොඳට මාකට් කරන්න පුළුවන්, අපේ රටට සල්ලි ගේන්න පුළුවන් අපේ උරුමෙන්. අපි තායිලන්ඩ් වලට යන්නේ ෆුට් මසාජ් එකක් ගන්න. තායි කොලේජස් තියෙනවා ෆුට් මසාජ් ගැන විතරක් උගන්නන, බොඩි මසාජස් ගැන උගන්නන. ඒ මිනිස්සු ඒකට රෙස්පෙක්ට් කරනවා. ඊළඟට තායිලන්ඩ් වලම වෙන විදියකට මිනිස්සු සතුට වෙන යන පිරිමි අය සතුට වෙන දෙයක් තියෙනවා ගවර්න්මන්ට් එකෙන්. ඒකට රෙස්පෙක්ට් කරනවා ඒ අදාළ කෙනාට. සිංගප්පූරුවට ගියොත් එහෙම ටෙක්නොලොජි, يعني අපි යන්නෙම සල්ලි වියදම් කරන්න බලාගෙන සිංගප්පූරුව වගේ. ඒතර අපිට විකුණන්න තියෙන දේ මොකද්ද අපේ රටේ? ප්‍රොමෝට් කළ යුතුම දේ තමයි අපේ ආයුර්වේදය. මොකද මම දන්නවා පෞද්ගලිකව මම මේ පහුගිය කාලේ පටන් ගත්ත අලුත් සංකල්පයක් දොයි දොයි කියලා ලංකාවෙ ඉන්න මේ දෘශ්‍යාබාධිත තෙරපිස්ලා දාලා තමයි මේක කරන්නේ ආයුර්වේදයත් එක්ක. නිල, ඒ කියන්නේ සම්බාහනයක්.
හරිම ප්‍රොෆෙෂනල් මට ඕනුනේ මේක හරිම ප්‍රොෆෙෂනලි කරන්න මොකද මේ ආයුර්වේදය අවභාවිත වෙන කාලයක්නේ අපි දැක්කොත් තනින් තන හැමතැනම ස්පාස් හැබැයි මේක අපිට ඊට වඩා ගවර්න්මන්ට් එකකින් ෆන්ඩ් කරලා හරි ලස්සන තැනකට ගේන්න පුළුවන් මිනිස්සු ලංකාව හොයාගෙන ඉන්න මට්ටමකට කියන්නේ අර මෝල්ඩීව්ස් වලට අපි යනවානේ රිසෝර්ට්ස් වලට ඒ වගේ ලංකාවේ හදන්න පුළුවන් ආයුර්වේද ගම්මාන මිනිසුන්ට ඇවිල්ලා නැවතිලා ට්‍රීට්මන්ට්ස් අරගෙන ලොකු විදේශ විනිමය ප්‍රමාණයක් ගේන්න පුළුවන්. ඉතින් ඔව් මම ආයුර්වේද කියන දෙයට සෑහෙන්න ආදරය කරනවා. සහ සංගීතයත් එහෙම තමයි. සංගීතයත් මං හිතන්නේ මේ අපේම කියලා සංගීතයක් අරගෙන යන්න පුළුවන් දවසක් එයි ජාත්‍යන්තරයට. අවාසනාවට එහෙම ලිඛිත ඉතිහාසයක් ලොකුවට අපිට නැහැ අපේ උරුමය කියලා. හැබැයි අපි දකිනවා යොහානිලා වගේ අය එතනින් එහාට පරම්පරාව සෑහෙන අපේ කාලයක් තිස්සේ ට්‍රයි කරගෙන ආපු කරගන්න බැරි වුණු දේව. මම පහුගිය දවසක සිංගප්පූරුවට ගියාම ඉන්ඩියන් රෙස්ටෝරන්ට් එකක යොහානිගේ සින්දු ඇහෙනවා. එතකොට එහා මිසි කට්ටිය එක කියනවා මට පුදුම ආඩම්බරයක් දරුණා සිංහල වචන ටිකක් ඒගොල්ලෝ කියදි ෆොරිනර්ස්ලා ටිකක්. ඉතින් සංගීතය කියන්නේත් එහෙම එකක් තමයි. ඉතින් මං හිතනවා මම මිනිස්සෙක් විදියට මම අම්මා කෙනෙක් සහ මම ඇත්තටම බිරිඳක් අර මගෙන් ඇහුවානේ මේ ආදරේ හින්දා මේ දුක් ඉඳලා තියෙනවද මේ කියලා. ඔව් මං කොහොම ඉස්සරහටත් වෙයි කියලා. මොකද ඇත්තටම මගේ හස්බන්ඩ් ඔහු ඉංජිනේරුවරේ. ඔහු දැන් තව මං හිතන්නේ මාස 6-7ක් ඇතුළත විදේශගත වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් තව සින්දු ලියවේ. ඉතින් කොහොම වුණත් දැන් ඒ ගියාට පස්සේ මට ඇත්තටම ස්වාධීනව දරුවව හදාගෙන ඉන්නවා කියන එක ගැන මම හිතන්න ඕනේ. මට හැම තිස්සෙම කෝල් කර පැය 15ක තුරක්නේ. එතකොට මං කොහොමද යාව ඉස්කෝලට ගෙනියන්නේ? දැන් හස්බන්ඩ් එක්ක මේ ගෙවිච්ච ජීවිතය ඇතුලේ උදේට යනවා නැගිටිනවා. මං මොන හරි වුණාම මං කියනවා යාට බබාව දාන්න. හැබැයි සමහර ආර්ථික දේවල් නිසා අපිට තියෙන දේවල් සැක්‍රිෆයිස් කරන්න වෙනවා. මට කියන්න බෑ එයා දැන් මගේ වෘත්තිය කලාවේ හින්දා මම රට දාලා යන්නේ නැහැ. මට පිටරටකට ගිහිල්ලා මගේ කලාව විකුණන්න බැරි නිසා. හැබැයි ඔහු ඉංජිනේරුවරයෙක්. ඉතින් ඔහුට සමහර විට හිතනවා නම් යන්නේ හොඳයි කියලා. මට ඒකට එපා කියන්නත් බෑ. හැබැයි එතකොට මම ආර්ථික වශයෙන් ස්වාධීන විය යුතුයි. බබාටත් උදව්වක් කරගෙන හස්බන්ඩ්ටත් කවදා හරි උදව්වක් කරගෙන. මොකද එයා කියන්නේ ආපහු එක්තරා කාලයක ලංකාවට එනවා කියලා. ඉතින් එතකොට මං හොඳට ඉන්න බෑ. ඉතින් ඒකට සල්ලි ටිකක් ඕනේ. ඉතින් ඒක හින්දා මේ බිස්නස් එකත් ඉතින් කරගෙන සින්දුත් කියාගෙන ඉන්නවා. හැබැයි මං කියනවා බිස්නස් එකක් නොකරත් කලාව කියන්නේ හොඳට සල්ලි හොයන්න පුළුවන් එකක්. ඉස්සර තමයි කලාකාරයෝ හින්ගන්න සංකල්පය තිබ්බේ. මම මේක ෂෝ එක කරන නිසා දන්නවා. ඕකේ. ඒ කියන්නේ එක ෂෝ එකකින් ඉන්න ප්‍රොෆිට් එක කොච්චරද කියන එක කොහොම කරන්න පුළුවන්ද කියන එක මම දන්නවා. ඉතින් සහ අපි දන්නවා දැන් සිංගර්ස්ලා ගත්තොත් එහෙම මේ සැලකිත ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ ගායනය වෙනුවෙන් ලබා ගන්නවා. පහුගිය දවස්වල දිගට වීඩියෝස් උත් හද හද ගියානේ මෙයා මෙච්චරයි මෙයා මෙච්චරයි. හැබැයි ඒ ප්‍රමාණය ගන්න කොච්චර කට්ටක් ගන්න ඕනද කියන එක වෙනමම කතා කරන්න ඕන දෙයක්. මේ ඉතින් ඔව් මං හිතන්නේ මේ රසවල් දෙක තුනක් බිස්නස් එකක් තියෙන එකත් හොඳයි. හැබැයි මියුසික් කියන්නේ වෙන කිසිම දෙයක් නොකර ලංකාවෙත් දැන් මියුසික් විතරක් කරලා ජීවත් වෙන්න හම්බ කරන්න හොඳට ජීවත් වෙන්න පුළුවන් අපි හරියට මාකට් කරා. ඔව් දැන් ඔය මුදල් ලිපීම කියන කාරණේත් එක මම ආපහු ඔයාගේ කොන්සර්ට් පැත්තට එනවා. මට හිතෙනවා දැන් ලංකාවේ මොනොපොලි එකක් තියෙනවද කොන්සර්ට් ඕගනයිසින් වල? ඒකාධිපතිත්වයක් අක්කේ මං හිතන්නේ හැම එකේම තියෙනවා. concerts organizing පැත්තෙන් නම් social media දැන් හරි powerful නේ. දැන් ඇත්තටම මම ඔයා හිතන්නකෝ මම කිසිම ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා නෙමෙයි අපි concert එක කරන්නේ. කෙනෙක්ට හිතුනොත් මට concert එකක් කරන්න ඕනේ හෙට කියලා කරන්න තියෙන්නේ hire කරලා trail එකක් හරි මොකක් හරි කරලා පොඩි banner එකක් දාලා මම මෙන්න මෙහෙම එකක් කරනවා කියලා කියන්න විතරයි. දැන් මට හිතුනොත් එහෙම මම දැන් තනියෙන් කරපු ප්‍රමාණය ඇති තව concept එකක් හදන්න ඕනේ කට්ටියක් එකතු කරගෙන. උදාහරණයක් විදිහට නාදගම වගේ concept එකක්. දැන් නාදගම කියන එක ඊළඟට දැන් අපි ගත්තොත් ඉරාජය කරනවා අලුත් කලාවක්. එතකොට concept ගොඩක් තියෙනවනේ ඔය වගේ. දැන් මේ අහංකාර නගරී කියලා එකක් තියෙනවා. දැන් ඒ වගේ සංකල්ප විකුණන්න ඔඩියන්ස් එකක් ඉන්නවා. ඒ කියන්නේ දැන් අභි කියන ප්‍රසංගය ගත්තොත් එහෙම මේ මිනිසුන්ට තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි මෙච්චර සෙනගක් එනවද තනි එක්කෙනෙක්ගේ concert එකක් බලන්න. එනවා.
මේ කරන්නේ පස්සෙනේ එක. එහෙම නැත්නම් එහෙම අතින් කයිට් කරගෙන කවුරුත් වැඩ කරන්නේ. ගාල් එක්කෙනෙක් එකකට කියනවා මං අහවල් බණ්ඩාරවල ඉඳලා ආවේ, නුවරඑළිය ඉඳලා ආවේ. අපිට මෙහාටත් එන්න එහෙම අර එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. සහ දැන් අත්‍තරම් මෙතනින් පලාත් නමෙන් පස්සේ අපි යන්නේ ලංකාවෙන් එළියට. ඉතින් ඒකට දැම්මම බුකින් සම්බෙලා තිනවා. ඉතින් ඒක මම ඒකයි කියේ තමන් තමන්ගේ බ්‍රෑන්ඩ් එක තමන් තමන්ගේ දේ ක්‍රියේට් කරගන්න විදියත් එක්ක ඒක වෙන්නේ. ඒක කිසියම් කෙනෙක්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකම කට්ටියක් එකට වැඩ කරන එහෙම සෙට් එකක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒක ඉතින් හරි සාමර ඉස්කෝල එක ඔය තියෙන එක එක සංගම් මේ වගේ තමයි. හැබැයි තනියෙන් මිනිස්සෙක්ට දෙයක් කරන්න ඒ කණ්ඩායමට බලපෑමක් කරන්න බෑ. ඒක ට්‍රයි කරන්න පුළුවන්. එයා එන්නේ නැහැ. හරියා එයාට දවස් මට එහෙම සෑහෙන වෙලා තියෙනවා. ඒ කියන්නේ මට ඇත්තටම පෙරේද කතා කරා නාගි කෙනෙක් කැනඩාවල. අක්කා මේ ඔයාට කෝල් කරා දෙක්කෙනෙක් කන්සර්ට් එකකට ආ දවස් නැහැ කියලා තිනවා. මම කෝ කැනඩාවල ඉන්නම් මට කතා කරේ නැහැ ගිය සතිය කියලා. බලද්දි ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් තමයි ඔය කියන ඒක අධිපතිත්වය. ඉතින් මම ඇත්තටම නමිනුත් දන්නවා සමහරලාට. ඉතින් හොඳට කතාත් කරනවා. මූණට මුණ හම්බුනාම හැබැයි ඉතින් එහෙම ඒවා තියෙනවා. කියන්නේ වැඩ කඩන්න අපේ කට්ටිය විතරයි මෙහෙම. ඔන්නෝම ඒවා මට සෑහෙන්න කනටම ඇහිලා තිනවා. වොයිස් රෙකෝඩින්ග්ස් ඇවිල්ලා තිනවා. ඒවා තියෙනවා. හැබැයි මං හිතන්නේ එකකටවත් තමන් කරගෙන යන වැඩේ නවත්තන්න පුළුවන් කියලා. නෑ එහෙම නොවුණා කියලා මම ඉතින් විදේශ සංචාර කියන එක මං හරිම පරිස්සමින් කරන්න ඕනේ. මොකද මං කිව්වා වගේ මට අවුරුදු 10ක බබෙක් ඉන්නවා. ඉතින් එයාව අරගෙන තමයි මං යන තැනක යන්නේ. අයර්ලන්ඩ් ඔය අන්තිමට අයර්ලන්ඩ් ගියාමත් එහෙමයි. ඔස්ට්‍රේලියා ගියා මාසයක් එහෙමයි. එතකොට අමාරුම කැලේ තමයි වීසා ප්‍රොසෙස් එක. මොකද දෙන්නේ අම්මයි බබයි යනවා නම් හිතන්නේ මේ රට පණින්න යන්නේ කියලා. ඉතින් ඒ ටික ඔක්කොම ෂේප් එකේ කරගෙන ඉතින් යනවා. සහ ඉතින් අර දැන් හිතන්නකෝ දැන් මගේ මතක වගේ සින්දුවක් ගිහිල්ලා කියන ප්‍රේක්ෂකාගාරයට මං විහිළුවක් නොවෙන්න එපැයි. එතකොට මට සෙට් වෙන ඔඩියන්ස් එකක්ද කියන එක මං ඉස්සෙල්ලම බලනවා. ඉතින් නැත්නම් මං විහිළුවක් වෙනවානේ. දැන් මං ටිකක් ස්ලෝ සින්දු කියන එහෙම එක්කෙනෙක්. ඉතින් එතකොට අර සමහරලාට හොඳටම සතුටු වෙන්න කැමති නටන්න කැමති කෙනෙක් ගාවට ගිහින් මං මේක කිව්වොත් මම විහිළුවක් වෙනවා. ඉතින් එහෙම නොවෙන අර හොඳ සංගීතායක මණ්ඩලයක් ඉන්න විදේශ ප්‍රසංග සහ ලංකාවෙත් මං ඉස්සරහට හිතාගෙන ඉන්නවා. මොකද හැමදාම මට අභි ප්‍රසංගේ විතරක් කරන්න බෑ. වෙන වෙන කන්සෙප්ට්ස් හැදේවි. ඉතින් ඒවට අනුගත වෙමින් මන පොලිස් වලටත් මුණ දෙමින් ගමන යන තමයි හිතන් ඉන්නේ. අභි ටිකක් හිතුවක්කාරයි වගේ නේද? අභි අභිත් එක්ක වැඩ කරන්න ලේසි නේ වගේ එකක් මොනව හරි තියෙනවද එහෙම එකක්? වැඩ කරපු කට්ටියගෙන් තමයි ඔක අහන්න වෙන්නේ යකේ. මට එහෙම චෝදනා ඇවිල්ලා නැද්ද? අපෝ තියෙනවා. සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. කියන්නේ වැඩ කරන්න මුලින්ම පටන් ගත්තේ දිලුම් එක. දිලුම් කියන්නේ නිසාර ගීතේ කරපු. කියන්නේ මරා ගන්න නැති ටික විතරයි ඉතින්. ඊට පස්සේ කියන්නේ දැන් අපි ගත්තොත් නිසාර ගීතේ රූප රචනා කරේ චමිල් අයියා, චමිල් පතිරණ. මගේ දැන් අන්තිමට කරපු ගීතේ DOP හිටියෙත් රංග අයියා, රංගේස් මණ්ඩාර. ඉතින් වැඩේ කරනකන් ඉතින් ආගියුමන්ට්ස්, සමහරවිට ෆෝන් ඩිස්කෂන්ස් පැය දෙක තමලගහලා යන්නේ නැහැ. ෆෝන් එක තියෙනවා. එනවාට ඕන විදිහට කරන්න කියලා. ඊට පස්සේ ඉතින් මම ආයි සමහරවිට කතා කරනවා. ඒ මගේ වටේ ඉන්න සෙට් එකක් දැන් චමිල් අයියා කියන්නේ මං හිතන්නේ මේ මාර මේ මොකක්ද ඒකට කියන්නේ අද්දකීම් ටිකක් තියෙන ටිකක් නෙමෙයි ගොඩක් තියෙන අපිව තේරුම් ගන්න එහෙම එකේ සහ නිර්මාණයකට මම හිතන්නේ ඒ ආගියුමන්ට් එකත් ඕනේ. ඒ කියන්නේ ඒ ආගියුමන්ට් එකක් නැතුව දැන් මං කියන එකම කරන ඩිරෙක්ටර් කෙනෙක් නම් මට හම්බෙන්නේ ඒත් වැඩ එහෙම මං වෙනස් කරගත්ත දැන් ඕන තරම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය අන්තිමට කතා කරපු සින්දුව මේ තාත්තේ කියන සින්දුවට මට ඕන වුණා මියුසික් වීඩියෝ එකක් කරන්න. සියල්ල ලෑස්ති කරලා තිබුණේ සනත් ගුණතිලක මහත්තයා තමයි තාත්තට එන්න හිටියේ. ඒ සියලුම දේවල් ප්ලෑන් කරලා අන්තිම මොහොතේ මට හිතුණා නෑ මට මේක කරන්න බෑ කියලා. ඒක ස්පොන්සර්ෂිප් එකකුත් හම් වෙලා ඔක්කොම චමිල්ලාත් එක කරන්න හිටියේ. මම චමිල්ලාට කිව්වා දැන් ඔකත් හිතන්නකෝ මාසයක් විතර ප්ලෑන් කරලා අර මනුස්සයාට කියනවා කමක් නෑ නංගි මටත් හිතනවා කියලා. ඉතින් චමිල්ලා කියනවා දැන් වෙන කෙනෙක් නම් ඕකට මගෙත් එක ආගිය කරලා කේන්ති ගිහිල්ලා එහෙම වෙනවනේ. මටත් හිතනවා ඔයා කියපු දේ හරි කියලා. අපි ඒක තියාගමු වෙන වැඩකට. මොකද අපි දෙන්නගේම ආගියුමන්ට් එකනේ. ඒ කියන්නේ තාත්තවනි මං රිප්ලේස් කරන්නේ. එතනදී මට හිතුණා මං කොහොමද දැන් මගේ තාත්තා විදියට කෙනෙක්ව පෙන්නුව ගමම්ම සින්දු අහන මිනිසෙක්ට තමන්ගේ තාත්තා මවා ගන්න බැරි වෙනවා කියන එක තමයි මගේ තර්කය උනේ. ඉතින් සමහරට ඕක තේරුම් ගන්න බැරි කෙනෙක් හිටියා නම් මට වඩා මුහුරුක්‍රා, ඒ කියන්නේ මට වඩා පොඩ්ඩක් දැනුම අඩු කෙනෙක් හිටියා නම් චමිලා වගේ පරිණත මිනිසෙක් නැතුව මගේ වයස කෙනෙක් හිටියා නම් තරහ වෙන්නත් තිබුණා. ඒ ගොඩාක් කල් කතා කරපු වැඩක්. හැබැයි ඒක හරියටම තේරුම් ගත්ත. හරියට හරි
ඔයා කියපු එක අපි කමක් නෑ අපි මහන්සි වුණා කමක් නෑ සහ සත පහක්වත් මගින් ඒවට ගත්තෙත් නෑ මේ ඉතින් අර දැනට උනත් මොන හරි දෙයක් වුණාම ඔය රංගය සමිල් අයියා ඔය කට්ටිය මියුසික් පැත්තෙන් ගොඩක් මතක් කරන්න ඕනේ තුසිත අයියා ඒ වගේම මේ ලොකු හික්මීමක් තියෙන එක්කෙනෙක් හරිම ෂෝක් ඒ වගේම ලහිරද කොස්තා හරිම ආදරෙන් මතක් කරන්න ඕනේ මගේ පළවෙනි සින්දුවේ නම් අද වෙනකන් ඉතින් එහෙම ඉන්නවා හිතුවක්කාර ඇති ඒක ඒගොල්ලොත් දන්නවා හැබැයි ඉතින් වැඩේ කොහොම හරි ඉතින් කරනවා කලාකාරයෝ හැමෝම මං හිතන්නේ ටිකක් හිතුවක්කාරයි අනිවාර්යයෙන් ඒක තමන්ට ඕන දේ වෙනකන් තමන් ඒක සෑහීමකටපත් වෙන්නේ නැහැ ඒක තමයි ඒක ස්වභාවය ෂෝ එකෙත් එහෙමයි අක්කේ ෂෝ එකෙන් දැන් සමහරවිට උදේ යනකොට කියපු එක නෙමෙයි තියෙන්නේ වගේ ඉතින් ඔක්කොම සම්පූර්ණේ මූඩ් එක ඉවරයි ඉතින් එහෙම ඒවා ගොඩාක් වෙලා තියෙනවා ඉතින් ඒ වෙලාවට ඉතින් දැන් වැඩේ තියෙන්නේ ලොකුවට කෑ ගහන්නත් බෑනේ දැන් ගහන්න හන්න බෑ මොකද වානේ පර්ෆෝම් කරන්නේ ඒකනේ මූඩ් එක මේවා කරගන්නත් බෑ හැබැයි ඉතින් මගේ දැන් හස්බන්ඩ් නම් දන්නවා දැන් ඔය අනුරාධපුරේ ෂෝ එකේදී පොඩි පොඩි මට ඕන දේවල් ටිකක් තිබුණ නැහැ ඉතින් මට මම ෆෝන් එකත් ඔහොම ළඟ තියාගෙන දැන් එන්ට්‍රන්ස් එක අරගෙන ස්ටේජ් එකට ඇවිල්ලා මා සුජාත අත්තනායක මහත්මිය ආවා ඒ ෂෝ එකට මේ මොකද එතුමගේ පුතාගේ ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ නිසා අභිමාන්සලට එතකොට අපි ඔක්කොම විනාඩියක් නැගිටලා නැති වුණු රණවිරුවන්ට අපේ ප්‍රණාමය පුද කරන්න නැගිටලා නැගිට්ටා එතකොටම සවුන්ඩ්ස් වල ප්‍රශ්නයක් ආවා ඒක තේරුන්නේ නැහැ අර විනාඩි දෙකේ නිසා එතකොට මට මෙසේජ් එකක් එවලා තිනවා මට පේනවා දැන් හස්බන්ඩ් එවලා තිනවා ප්‍රශ්න තියෙන්න පුළුවන් ෂෝ එකේ ඒක මූණෙන් පෙන්නන්න එපා කියලා. ඒ කියන්නේ එයාට ටග් ගාලා දන්නවා. ඔව් ඒක මූණ වෙනස් වුණා කියන එක තේරෙනවා. ඒ වගේ අර එහෙම ඒවා තියෙනවා. ඊට පස්සේ මම ඉතින් බොරුවට hina වෙලා මේවා කළා. රංග පාණ්ඩත් වෙනවා සෑහෙන්න නැත්තම් ඉතින් දැන් අර 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 මූඩ් එකේ ඉඳගෙන බැහැනේ මේ සින්දු කියන්නේ සජීවී ප්‍රසංගයක තියෙන කාරණා ඔන්න ඕ වගේ කියන්නේ තමන් ඒ මොහොතේ ඒ වාස්තවික තත්ත්වය තුළ මුහුණ දෙන ඕනෑම දෙයකට නොසැලී ප්‍රේක්ෂකයන්ට නොපෙනී ඒක ප්‍රේක්ෂකයෝ ඔයාව දකින්න කැමති විදිහට තමන් එතන ඉන්න ඕනේ. ඉන්න ඕනේ. සහ මට හොඳට මතකයි නෙළුම් පොකුණේ මගේ පළවෙනි ෂෝ එක තිබ්බ වෙලාවේ මගේ පළවෙනි අත්දැකීම එක්සයිට්මන්ට් එකක් තිබුණා ලොකුවට. දැන් ඉතින් අර පල්ලෙහා ඉඳන් ඔහොම උඩට ඇවිල්ලා නිස්සාර තමයි පළවෙනි සින්දුව විදිහට කිව්වේ. ඉතින් කියනකොට දැන් මං අනිතක තමයි මං හරි ආසාවෙන් හිටියා මගෙත් එක්ක මේ සින් කරයි කියලා. ඔඩියන්ස් එක. කන්සර්ට්ස් පහක් මේ දැන් මේ කරන්නේ කවදාවත් මේගොල්ලෝ බලන් ඉන්නවා මිසක් අප්පුඩියක්වත් එහෙම ලොකුවට සද්දයක් නැහැ. සින් කරන්නේ නැහැ මගෙත් එක්ක. එදා විතරයි මේ ඔඩියන්ස් එක මගෙත් එක්ක සින් කරේ. මොකද එක පාරටම සවුන්ඩ්ස් නැවතුණා. මන්ද නැහැ ඒක අදටත් රහසක් කොහොමද කුණේ කියන එක. يعني එහෙම වෙන්න බෑ. තාතර පුටුවක් තිබ්බනේ. තිබ්බා. ඉතින් ඒ සවුන්ඩ්ස් නැවතිච්ච වෙලාවේ මම ෂොක් වුණා. දැන් මම මොකද්ද කරන්නේ කියලා. දැන් සින්දු හිතනකොට නිස්සාර කියලා මම කියාගෙන යනකොට එක පාරටම මේ සවුන්ඩ්ස් නැති වෙලා ගියා. ඊට පස්සේ මං කොහොම හරි නැවත දැන් සින්දුව කියන්න ඊළඟ කෑල්ල අල්ල ගන්නකොට මුළු ඔඩියන්ස් එකම හැමරෑම කියලා ඒගොල්ලෝ සින් කරපු එකම වෙලාව. ඒකෙන් මට හරි ලේසි වුණා. මොකද මගේ EF පේස් එක ඇහෙන්නේ ඉන්න එක ඇහෙන්නේ මුකුත් නෑ. ඔඩියන්ස් එක මේකෙන් තමයි මං කිව්වේ. එහෙම නැත්තම් ලොකු අමාරුවක වැටෙනවා. එක්ක සින්දුව මුලේ ඉඳන් කියන්න වෙන අය වගේ වෙනවා. ඉතින් ලයිව් එකකදී ඔව් ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. සහ කිව්වා වගේ කතාත් කරන්න ඕනේ සින්දුත් කියන්න ඕනේ පැය තුනක් හතරක් කියන එක ටිකක් අමාරු වැඩක්. හැබැයි ඉතින් ඒ වෙලාව නම් යනවා දැනන්නේ නැහැ. දැන් මම මේවත් එක හරි ආසාවෙන් ආදරෙන්නේ මේ කතා බහ කරන්නේ මේ වගේම තමයි. හැබැයි ඉතින් මට කියන්නේ මට අවුලක් වගේ නම් මගෙන් වචන එන්නේත් නැහැ. ඒ කියන්නේ එහෙම හෙකුත් තියෙනවා. ඒ මට මේ කතා කරගන්න බැරි වෙනවා. ඒක හරිම මේ මං ඒකයි කිව්වේ අපිට මට hina වෙන ඔඩියන්ස් එකක් ඉන්න තැනකට මං ගිහින් බෑ කියලා. මගේ සින්දු අහන්න පිරිසකටනේ මං සහ ඒ මිනිස්සු ටිකට් එකක් අරන් එන්නේ මාව බලන්නනේ. එතකොට මට ලොකු විශ්වාසයක් තියෙනවා. මට මොන හරි වැරදුනොත් මේගොල්ලෝ hina වෙන්නේ නැහැ. අන්න ඒ විශ්වාසයත් එක්ක මං හිතන්නේ මේ ඒගොල්ලෝ තමයි ඉතින් මාව හැදුවේ කියලා තාත්තට පස්සේ. චිත්‍රපටි පසුබිම් ගායිකාවක් ටෙලි නාට්‍ය තේමාගී ගායනා කරලා තියෙනවා. මේව තුල ඔබ එතරම් සාර්ථක වුණේ නැද්ද?
සාර්ථක වුණා. චිත්‍රපට අක්කේ මට එහෙම ලොකු චිත්‍රපට මොකද දන්නවද? ඒ කියන්නේ දැන් මම චිත්‍රපට පහක් විතර. ඔව් මං හිතන්නේ අක්කේ දැන් මං හිතන්නේ අවුරුද්දකට ෆිල්ම් එකක් එන්නේ එකක් හෝ දෙකක්නේ. දැන් මේ ජෙනරේෂන් අපේ උරේෂා අක්කලාගේ කාලේ මං හිතන්නේ ඔය ආසයි මම් පියාඹන්න වගේ එකෙන් පස්සේ ඒ කියන්නේ මම ගායිකාවක් විදිහට එළියට එනකොට සිනමාව කියන එක මං හිතන්නේ ලොකුවට සිනමාව තිබ්බත් ඒවවල සින්දු තිබ්බේ නැහැ. හරිද? ඒ කියන්නේ මට මතක එකම චිත්‍රපටිය මම ගායනා කරපු අන්තිමට හවසක මා රූපාන්තරණ චිත්‍රපටයේ ගීතය. ඒක සුමිත්‍ර රහොබද්ද ගායත්‍රි කේමදාස කරලා ඔව් ඔයා මේ කන්දක්සේමා කියවා වොයිස් කරාමියා ගියවරුද්ද ඒක කරේ සමු ගැනීමේ ගීතය. ඉතින් ඒ වගේ හැරිම පොඩි ප්‍රමාණයකට තමයි මට චිත්‍රපට ගීතවලට දායක වෙන්න ලැබුණේ. ටෙලි නාට්‍ය මම සැලකිය යුතු ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. අවසානයේට ගායනා කළේ මාණික්කාවත ටෙලි නාට්‍ය සහ ටේක්කයා සාරංග ගිඩිනක්ෂිගේකේ දැන් ඉස්සරහට එන්න තියෙනවා සින්දුවක්. ඒකත් මම්ම ලියපු සින්දුවක්. ඉතින් ඔව් ටෙලි නාට්‍ය වලින් නම් මං හිතනවා චිත්‍රපට වලට වඩා ලංකාවේ ටෙලි නාට්‍ය නම් ගොඩක් හැදෙනවානේ. ඒ නිසා චිත්‍රපට මං හිතන්නේ කාටවත් උරේෂා අක්කලාගේ ජෙනරේෂන් එකෙන් පස්සේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ගායිකාවක් විදියට දෙයක් කරන්න මේ අපිට චාන්ස් එකක් ආවේ නැහැ. අමාරුයි මොකද සින්දු නැහැ. එක්ක ෆිල්ම්ස් වල එක්ක ෆිල්ම් එක්ක සම්භාව්‍ය ගණයේ සින්දු මේ චිත්‍රපට ඉතින් සින්දුවක් නැහැනේ කියන්න. ඉතින් එහෙම තිබුණා. ඉතින් ওই තිබ්බ එක දෙක තුනේ තමයි ඉතින් ඔහොම හරි එකක් කිව්වේ. දැන් මම මෙහෙම අහුවොත් ගී අපිට තව පොඩි කාලයක් තියෙනවා. ගීපද රචිකාවක් හැටියට ඔයා කොයිතරම් දුරට සාර්ථකද කියලා ඔයාගේ නිර්මාණය තුළ තේරෙනවා. ඔයාම ගීත ලියලා ඔයාම ගායනා කරනකොට අපිට දැන් තියෙනවනේ මේ ගීතයේ අයිතිය පිළිබඳ ගැටලුව. ඒ ගැටලුව කොහොමද ඔයාට විසඳගන්න පුළුවන් වෙන්නේ? ඒක වාසියක් අක්කේ. මොකද දැන් සාමාන්‍යයෙන් සිංගර් කෙනෙක් වාග්ගීයකාරයෙක් කියන්නේ ලියලා සින්දුත් කියලා තනුවත් නිර්මාණය කරගන්න කෙනෙක්ට. ඉතින් දැන් භූමියට තාම පණ තියනවා කියන ගීතය ගත්තොත් මෙලඩි එකත් මගේ ඉතරේ සේනාංග මතක් කරන්න ඕනේ ආදරෙන් ඔය තමයි සංගීත සංයෝජනය කටයුතු කරේ ලිව්වේ මම. එතකොට බොහෝ වෙලාවට දැන් මියුසික් වීඩියෝ එකක් විදියට ගත්තොත් මගේ හුඟක් නිර්මාණවල ප්‍රොඩියුසර් මමමයි. මමයි සල්ලි දාන්නේ ස්පොන්සර්ස්ලා නෑ සමහරලාට. ඉතින් YouTube රයිට් එක තියෙනවා 100%. සහ ඉතින් පද රචනයේ අයිතියත් එනවා. සහ පර්ෆෝමර්ට මං හිතන්නේ ලංකාවේ හෝ ලෝකෙ එහෙම ලොකු අයිතියක් නැහැ ගීතයකට. සංගීතඥයාට තමයි සහ පද රචකයාට තමයි මං දන්න තරමින් තියෙන්නේ. ඉතින් ඒ පද රචකයාගේ අයිතිය තියෙන එක හොඳයි. හැබැයි එහෙම නැති ගීතක් තියෙනවා. අර මේ එහෙම නැති ගීත කරන්න කාත් එක්කද කියන එක චුට්ටක් හිතන්න ඕනේ. මොකද සමහර අවස්ථා තියෙනවා එහෙම වුණාම අපිට සමහරලාට පර්ෆෝම් කරන්නවත් දෙන්නේ නැති අවස්ථාවන් අපි දැක්කා. නඩු පවා ගිහිල්ලා මුල් ගායකයාට කියන්න දෙන්නේ නැහැ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් නොවෙන්න තමන්ම ලියාගන්න එකේ පොඩි වාසියක් තියෙනවා. හැබැයි ඉතින් අර සුන්දර හිත් තුනක් එකතු වුණාම හැදෙන එක ඇතුලේ වෙන රහකුත් තියෙනවා. ලංකාවේ ලෝකේ බිහිවෙච්ච ලස්සනම සින්දු ගත්තොත් එහෙම ඔක්කොම තනියෙන් කරගත්තේ නෙමෙයි නේ. ඒක එක කට්ටිය එකතු වුණාම තමයි ඒක තියෙන්නේ. ඉතින් මේ වැඩේ තියෙන මේ නීතියයි සල්ලි ඔක්කොම හිතලා නිර්මාණයක් කරන්න ගියාම ඉතින් නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. ඉතින් දැන් ඉතින් සල්ලි හම්බ කරන මාධ්‍යයක්නේ ගීතය. ඒක හින්දා ඉතින් මිනිස්සු සෑහෙන ඔය කෑල්ලත් හිතනවා. ෆීචරින් කියලා හරි පොඩ්ඩක් කොහොම හරි දාගන්න ඕනේ. එතකොට තමයි අර කෑල්ල එන්නේ. ඉතින් ඒක නිසා පද රචකාවක් වීම කියන එක සතුටුයි ඒ පැත්තෙන්. හැබැයි ওই තාත්තේ සින්දුව ගත්තොත් අන්තිමට කරපු මම ලිව්වේ නෑ ඒක. ඒක සුහර්ෂණිය අක්කා ලිව්වේ. ඇයත් මං හිතන්නේ ගොඩාක් මේ ඒ වගේ අත්දැකීම් තියෙන කෙනෙක්. අපි දෙන්න ලොකු කතා බහක නිරතුණා මේ කොපිරයිට් සම්බන්ධයෙන් අනිත් දේවල්. මොකද මිනිස්සු හැමෝම අප්ඩේටඩ් ඒක ගැන. ඉතින් ඇත්තටම මට එහෙම ලොකු තණ්හාවක් නැති හින්දා තමයි මට මේ තාත්තා ගැන හම්බ වෙච්ච ලස්සනම පද රචනයක් ඒක. මං එයාට දුන්නේ නැත්නම් මට ලියන්න තිබුණා. මං කැමතියි. හරිම ලස්සනයි ඒක. ඒ හරි ලස්සනයි. සහ මං හිතන්නේ ඕන දුවෙක්ට පපුවට වදිනවා ඒක. ඉතින් මට එච්චර ලස්සන ලියාගන්න බැරි වුණා තාත්තගෙනම ට්‍රයි කරා. ඒ වගේම තමයි රත්නශ්‍රී විජේසිංහ මහත්තයා ආදරෙන් මතක් කරන්න ඕනේ චන්ද්‍රමණ්ඩලි පිළිතුරු ගීතය රචනා කරේ ඔහු. ඒකත් මට ලියාගන්න බැරි වුණා. එහෙනම් තමයි එතුමාට දුන්නේ. ඉතින් ඊට අමතරව තාත්තගෙන නම් ලියන්න නිසදසක් ලිව්වට සින්දුවකට සෙට් වෙන්නෙම නෑ. මට ලියන්නම බෑ. මන් දන්නේ ඇයි කියලා. සමහරට කොට වැඩි ඇති එච්චර කොට ප්‍රමාණකින් මට යාගෙන කියන්න බැරුව ඇති. දිගට නම් ලියන්න පුළුවන් නිසදස වගේ පොඩකින් නෑ. ඔබ නවකතාකාරියක්. ඔව්. මේ මෑතක නිකුත් වෙන ඔබගේ ඔයගෙන නවකතාවක් නේද? ඔව් ඒක ගොඩගේ අන්තිම පොත් පහ අතරට තේරෙනවා. කර්මජ. ඒකත් ටිකක් අමුතු කතාවක් ඉතින්. දැන් නෑ සාර්ථකයිද අසාර්ථකයිද කියලා. ඉතින් මං කොහොනේ තාත්තගේ තව හීන ලිස්ට් එකේ දෙකක් තියෙනවා කියලා. ඕක තව නිකන් අර අනු හීනයක් පොතක් ලියන්න වගේ එකක් කියලා තිබුණා.
ඉතිං ලිව්ව පොතකුත් තව මේජ හීන ලොකු හීන දෙකක් තියෙනවා. ඒක කොහොමාර ඉතින් කරගන්න තමයි උත්සාහ කරන්නේ. අපිත් එක කියනවාද බෑ කරගන්න බැරි වුණොත් ලැජ්ජයි. ඒක හැබැයි සමාජයට ලොකු බලපෑමක් වෙන එකක් නෙවෙයි. මට විතරයි ඇත්තට මේකේ දෙයක් තියෙන්නේ. බලමු අපි මෙහෙම කියමු. දැන් අපි කාලයත් ගෙවිගෙන යන නිසා දැන් රත්නපුර ගැන අපි කතා කරමු. රත්නපුර කොන්සර්ට් එක ඊට පස්සේ කොහටද යන්නේ? ඒ වගේ අනාගත ඔයා කිව්වා ලංකාවෙන් එහාට තමයි ඊගාව කොන්සර්ට් ටික නම ඉවරුනහම යන්නේ කියලා. එතකොට ඒවට අනුමාතෘකා ඇති, ඒවට වෙනම ලියවෙන ගීත ඇති. අපි රත්නපුරේ ගැන කතා කරලා එතනින් එහාට ඉතුරු ටික කතා කරලා ඊට පස්සේ මම ඔයාට තව එක අවස්ථාවක් දෙනවා. මම අහපු නැති ප්‍රශ්න වලින් පරිබාහිරව ඔබට ඕනෑම දෙයක් ඔබේ නිදහසේ කතා කරන්න. හැබැයි ඊට කලින් අපි රත්නපුරේ එක කතා කරලා ඉමු. රත්නපුරේ කන්සර්ට් එක අගෝස්තු 31 පැවැත්වෙන්නේ. ඉතින් මේ වෙනකොට අපි ටිකට්ස් ඉෂුව කරලා තියෙනවා. ආදරෙනම් පරිස්සම් කරන්න කියන තේමාවෙන් තමයි යන්නේ. ගීත 25ක් ගායනා කරනවා. මගේ ගීත 18ක් ගායනා කරනවා සහ තාත්තගේ ගීත කීපයකුත්. හිතපුරාම පිපෙන වසන්තය ඇවිදින් කියන ගීතය, හුදෙකලා විරාමයේදී හමු වෙන ටිකක්, ඒ වගේම ඔබගේ රුව මාගේමයි. මගේ තාත්තා ගැන කරන කන්සර්ට් එක, ඒ වගේම සරත් විමලවීර මගේ ලොකු තාත්තගේ ගීත කීපයක්, ආදරය කරුණාවයි සොම්නස හොසන්තාපේ හමුවේ, ඒ වගේම කෝලන්ගේ මිහිරි සංගීතේ ආදර නදිය ගලා ඔය ගීත 8 මම කියනවා මගේ ලේ පරම්පරාවෙන් එන නිසා. මොකද මම අර කලින් කිව්වා වගේ සබරගමුවට අපි කරන්නෙම මගේ තාත්තා නිසා. ඉතින් ඊට අමතරව අපි කන්සර්ට් එක ඇතුලේ විශේෂයෙන් ප්ලෑන් කරලා තියෙනවා රත්නපුර පළාතේ ඉන්න තෝරගත්තු අවශ්‍යතා අනිවාර්යෙන්ම තියෙන තාර්තල කීප දෙනෙක්ට පොඩි ට්‍රිබියුට් එකක් කරන්න සහ උන්ට තියෙන අවශ්‍යතාවන් කීපයක් ඉෂ්ට කරලා දෙන්න. හැබැයි ඒ කවුද කියලා අපි පෙන්වන්නේ නැහැ මුහුණු. මොකද එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙම ඒ තෝරගැනීම මේ කාලේ සිද්ධ වෙමින් පවතිනවා. දුවලා අපිට ලියලෙවනවා ඒගොල්ලන්ගේ තාත්තලගේ කතා. ඉතින් වාගේ තාත්තා ගැනත් ඔයාට කියන්න දෙයක් තියෙනවා නම්, ඒ තාත්තට මොන හරි දෙයක් අවශ්‍යයි නම් ඔයාට ඒක තාමත් දෙන්න බැරි නම් මට පුළුවන් උපරිමෙන් මම ඒක දෙන්න උත්සාහ කරනවා. එහෙම කතාවක් තියෙනවා නම් මට Facebook එකට ලියන්න කියලාත් මතක් කරනවා. ඊට පස්සේ රත්නපුරෙන් පස්සේ තාම අදහසක් නැහැ. යාපනය හෝ කුරුණෑගල කියලා හිතනවා. මේකත් එක්ක බලනවා ඊළඟට මොකද කරන්න කියලා. දැන් ඇත්තටම මේ කරන්න හිටියේ මේ රත්නපුරේ නෙමෙයි, කොහෙන්ද අනුරාධපුරෙන් පස්සේ අපි වෙනම ඌව පැත්තට යන්න හිතන් හිටියේ. ඒක වෙනස් වෙනවා කි කාලෙත් එක්ක. දැන් මේ ගම් වතුර ප්‍රශ්නේ ඒවා ඒ ඔක්කොම අවොයිඩ් කරගෙන ඒක හරියටම නිශ්චිතව කොහෙද කියලා කියන්න අමාරුයි. ලංකාවේ ලංකාවේ කොතනක හරි කරත් දැන් ඔබගේ ඒ විශේෂත්වයක් තියෙනවානේ. ප්‍රදේශය අනුව ඔබ යම්කිසි ගීතයක් නිර්මාණය කරනවානේ, ඒක පදනම් කරගෙන. දැන් යාපනයේ වගේ ගියහම අපිට එහි විශාල පසුබිමක් තියෙනවා. අපිට අපේ දකුණටත් බලපෑම් ඇති වෙච්ච, උතුරටත් බලපෑම් ඇති වෙච්ච භූදේශපාලනයේ කාරණයක් තියෙනවා ඇත. එතකොට ඔබට ගායිකාවක් හැටියට නිකම්ම ප්‍රේම ගීත ගායනා කරන්න බැරි වෙයි යාපනයේ වගේ තැනකට ගියහම. ඒකට වෙන විශේෂ සූදානම් වීමකුත් තියෙන්න වෙයි සහ ඔබ ලියන ගීතයක් ටිකක් කල්පනා කරලා සහ ලියන්න වෙයි. දැනෙන විදිහට ඒක මේ මිනිසුන්ට ආදරේ අරගෙන යන්න වෙනවා ඉතින් යනකොට. ඒකට මම හිතනවා ගායිකාවක් විදිහට ඔබට එහෙම අරමුණක් තියෙයි, ඔබට හැඟීමක් තියෙයි, ආදරයක් තියෙයි ඒ ජනතාව සම්බන්ධෙනුත් කියලා. මම එහෙම ප්‍රාර්ථනාත් කරනවා ඒ ජනතාව වෙනුවේ. ඉතින් ඔබේ කාලය ඔබට ඕනෑම දෙයක් ඔබේ නිදහසේ ස්වාධීන අදහස ප්‍රකාශ කරන්න, ඒක අපි මේ මිරාට් YouTube නාලිකාවෙන් අපි ඒක තමයි සුවිශේෂී අංගයක් හැටියට අපි කරගෙන යන එකක්. ඒක මොකද අපේ ප්‍රශ්නවලට ඔබට උත්තර දෙන්න සිද්ධම වෙනවා. උසාවි යන්නේ වෙයි, හැබැයි උත්තර දෙන්න වෙනවා අහන නිසා. හැබැයි ඔබට ඔබේ දෙයක් කියන්න අවස්ථාවක් තියෙනවා. මට ඒ දුන්නු ගෞරවයට ඔයාට අනිවාර්යයෙන්ම ගෞරව කරන්න ඕනේ, ඒක මගේ යුතුකම. ඉතින් ඔව්, මට මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ, ප්‍රේක්ෂකයන්ට වඩා මම හැමදාම පාවිච්චි කරන වචනේ මගේ මිත්‍රාගාරය. මගේ මේන් ස්පොන්සර්, මගේ ප්‍රධාන අනුග්‍රහකයා තමයි මගේ ප්‍රේක්ෂකයා, නැත්තම් මගේ මිත්‍රාගාරයේ ඉන්න හැම කෙනෙක්ම. ඉතින් බොහොම ස්තුතියි. චූටි කාලේ අර කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන ලහිරු මඩල කරන කාලේ, චිත්‍ර පෙන්වන කාලේ ආදරේ කිව්වා වගේම තාමත් මොන ප්‍රශ්න ජීවිතයට ආවත් මම දන්නවා කවුරු මොන විදියට දේවල් කිව්වත් හිත හදන්න ලොකු සෙට් එකක් ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි, හුඟක් ආදරේ. හරි, ඉතින් අද අපිත් එක්ක මිරාට් YouTube නාලිකාව වෙනුවෙන් ආවේ විශාරද අභිෂේකා විරවීර.
ඇය සූදානම් ඊගවට ඔබව හම්බෙන් සජීවීව රත්නපුරේදී. රත්නපුරේදී අපි කිව්වේ මොකක්ද ආදරේනම් පරිස්සම් කරගන්න කියලා කියනවා. ඔව් අපි ආදරේනම් පරිස්සම් කරගන්න ඕනේ. එහෙම තමයි හොඳ. එතකොට තමයි ඒක අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ අභීගේ සින්දුත් ඕගොල්ලෝ රස විඳිනවා. ඉතින් අභී ඔයාට ගොඩක් ස්තුතියි අද ආවට. සහ මම හිතනවා ඔයාගේ මේ ගමන ගීත රචිකාවක් හැටියට, නවකතා රචිකාවක් හැටියට, කියන්නේ ඒක සාහිත්‍ය කාරණයක්. ඒක ඇතුළේ සාහිත්‍ය තියෙනවා, ඒක ඇතුළේ ආදරය තියෙනවා, ඒක ඇතුළේ විරහව තියෙනවා, මිනිසුන්ට විඳින්න දේවල් තියෙනවා. ඉතින් ඒවත් එක්කව තව ඉස්සරහට මේ සමාජයේ තේරුම් අරගෙන, මේ සමාජයේ මිනිසුන්ගේ හෘද ස්පන්දනේ තේරුම් අරගෙන, මේ මිනිසුන්ගේ වේදනාව තේරුම් අරගෙන, මේ මිනිසුන්ව සංගීතයෙන්, ගීතයෙන්, ඔයාගේ කටහඬින් මේ මිනිසුන්ව සුවපත් කරાવી. ඉතින් ඒ සුවපත් කිරීම හැම දවසකම ඔබට ආදරය ගෙන දේවි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා වාටේ ගමන දිගු ගමනක් යන්න, ලංකාවෙන් එතර ඉන්න හුඟක් අය ඔබේ ඊගාව ව්‍යායාමයේ එතනින් එහාට යන්න. ඉතින් ඒ හැම කෙන හැම දෙයක්ම, හැම කාර්යයක්ම ඔබේ සියලු යහපත් කර්මාන්තයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ප්‍රාර්ථනා කරනවා. මම විතරක් නෙමෙයි මිරාට් ටීම් එකම අපිත් එක්ක එකතු වෙන්න රත්නපුරේ අගෝස්තු මාසේ 31 වෙනිදා. තාම ඔබගෙන ලියනවා, නොකියවන බව දන්නවා. දන්නවද ආදරේ නීතිය ඍතුණු තරමට දැනෙනවා. නමුණු කොළවර දරනවා, ගයන කල් මඟ බලනවා. දන්නවද ආදරේ නීතිය දැනුණු තරමට රිදෙනවා.